අද ගෑස් ලිප එහෙම ඔෆ් කරලා 360 බලන්නට පුළුවන්. සතියේ සමාජ කටගැස්ම අදත් දෙරණ 360. සමුපකාර සේවා අලවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මැතිතුමා අද අපේ ආරාධිතය. අයිබෝ මැතිතුමා. අයිබෝ. දැන් ඔබතුමාගේ රාජ්‍ය අමාත්‍යංශයේ කියද්දිම ප්‍රධාන වගකීම බවට පත්වෙන්නේ පාරිභෝගිකය ආරක්ෂා කිරීම. නමුත් මේ වන විට පාලන මිලක් රහිත බාණ්ඩ නූල කැඩුණු සරුංගලයේ වගේ මිල ඉහළ දමමින් ජනතාවට ඔච්චම් කර කර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, බාණ්ඩ හිඟිය වෙලාවකට පිටි නෑ, වෙලාවකට සීනි නෑ, වෙලාවකට හාල් නෑ, මොකක් හරි දෙයක් නෑ. ඊට පස්සේ සල්ලි තිබ්බත් මේ බාණ්ඩ මිලදී ගන්න බෑ. ප්‍රමිතියෙන් තොර බාණ්ඩ වෙළඳපළට පැමිණීම පිළිබඳව චෝදනා රාශියක් තියෙනවා. ඇමතිතුමා, ෆේල්ද? මුලින්ම මම දෙරණ නාලිකාවටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔය ඔබතුමා අහපු සියලුම ප්‍රශ්න අහනවා කියලා දැනගෙන තමයි මේ ස්ථානෙට ආවේ. ඉතින් මට ආරාධනා කිරීම පිළිබඳව මම දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා අහපු සියලුම ප්‍රශ්න ජනතාවගේ තිබෙන සාධාරණ ප්‍රශ්න. ඒ ප්‍රශ්න සඳහා අමාත්‍යංශයක් විදිහට, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා විදිහට පැහැදිලි ගන්තා වූ තීන්දුව తీරන පිළිබඳව දැනුවත් කිරීමේ හැකියාවක් මා සතුව තිබෙන නිසායි මම ඉල්ලලා මේ ඔබගේ ආරාධනාව පරිදි මේ අවස්ථාවට සහභාගී වුණේ. මුලින්ම ඒක සඳහන් කරන්න ඕනේ. එම නිසා විශේෂයෙන්ම මං හිතන්නේ ඔබතුමා මගෙන් ෆේල්ද කියන ප්‍රශ්නය මුලින්ම විමසුවා. මම කියන්නේ මේ ඉතිහාසයේ විශේෂයෙන් පාරිභෝගික අධිකාරිය භාර රාජ්‍ය අමාත්‍යවරයා විදිහට, පාරිභෝගික ආරක්ෂා කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඉතිහාසයත් එක්ක සංසන්දනය කරද්දී වැඩිම අභියෝග අමාරු අසීරු තනතිරුවක තමයි අපට ඒ වගකීම ඉටු කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් මම ඒ අභියෝගය ඉතාමත් හොඳින් බාර අරගෙන, විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂකම් තිබෙන අමාත්‍යවරයෙක් විදිහට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගෙත් ඒ සම්පූර්ණ ඒ මඟ පෙන්වීම යටතේ අද මේ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙමින් ඉන්නවා කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඒ වගේම මේ සෑම අභියෝගයක්ම ජය ගැනීම වෙනුවෙන්, ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවෙන් මමත් මගේ අමාත්‍යංශයත් යටතේ වෙන සියලුම ආයතනවල නිලධාරීනුත් අවංකව පූර්ණකාලීනව කැප වෙලා ඒ වගකීම අපි ඉටු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. තාම විභාගයේ ලියනවා පාස් ද ෆේල්ද කියලා කියන්න බෑද? නෑ, විශේෂයෙන්ම අපි පාස් ද ෆේල්ද කියලා කීම අපිට මේ අභියෝගය ඉටු කිරීම සඳහා වර්ෂ 5ක කාලයක් ලබා දීලා තිබෙනවා. ඒක වර්ෂ 5ක් අන්තිමේදී තමයි අපිට පාස් ද ෆේල්ද කියලා ජනතාවයි තීරණය කරන්නේ. මේ අපේ රටේ තිබෙන ක්‍රමය තුළ මං හිතන්නේ ඒක තමයි තිබෙන தත්තේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ තිබෙන தත්තේ තුළ ලෝකයේ මෙවැනි වසංගතයක් හමුවේ අපේ රට ඉතිහාසයේ මං හිතන්නේ ත්‍රස්තවාදී යුද්ධය තිබෙන අවදීදවත් මුහුණ නොදුන් අභියෝග ගණනාවකටම මුහුණ දීලා තමයි රජයක් විදිහට සහ අපි අමාත්‍යංශ විදිහට මේ කාර්යභාරයන් ඉටු කරනු ලබන්නේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම අපි දැම්ම තියාම මං හිතන්නේ විවිධ පාර්ශ්වවලට අවශ්‍ය වෙලා ඇති ඒ පේල් කියන වචනේ සමහර අය හිතේ තියාගෙනත් ඇති. නමුත් මේ තිබෙන තත්ත්වෙන් දිහා බලපුවහම අපි අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් තිබෙනවා. ඇමතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකක් හරි තනතුරක් දරනවාද? මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල් පාටින් නෙවෙයි ඔබතුමා අද සැරසිලා ඇවිල්ලා තියෙන්නේ, ලිට්‍රෝ ගෑස් සිලින්ඩරේ නිල් පාටින්. මොකක් හරි විශේෂත්වයක් තියෙනවා? මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා. මම මේක අපේ පක්ෂයේ පාට නෑ, ඌට වඩා තද පාටක් නෑ. ඒක තද පාට, ඒක විවිධ ආකාරයෙන් තියෙන්න පුළුවන්. නමුත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මගේ ඡන්ද රැස්වීමවලත් මම හැම රැස්වීමකම මේ අඳින ඇඳුම අඳින්නේ. ඉතින් ඒ නිසා ඒක එක එක්කෙනාට එක එක වෙලාවට පාට කණ්ණාඩි දාපු මොහොතම පේන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පේනවා මේ ශ්‍රී ලංකා කාර්යය කියලා. එතකොට කවුරු හරි වෙන චේතනාවකින් ඉන්නවනම් මේ මෙයා බලන්න ඕනේ මේ විදිහට කියලා ඒක බලා ගන්න පුළුවන්. ඒක බලන එක්කෙනා අතේ තමයි තියෙන්නේ. කොහොමඩත් මිනිසුන්ගේ අදහස් විවිධයි.
දකින විදිහ විවිධයි සිතුම් පැතුම් විවිධයි. ඉතින් ඒක එක එක්කෙනාට එක එක විදිහ තමයි පේන්නේ. සමහර අයට සමහර කෙනෙක් ලස්සනයි සමහර අයට සමහර කෙනෙක් කැතයි. ඒකනේ සබා ධර්මයේ. ඉතින් ඒ වගේ ඔබතුමාටත් මේ පේන පාට මං හිතන්නේ ඒක දකින්. නමුත් මගේ චේතනාව මගේ අරමුණ මම නිල් පාට අඳින්නේ මම ශ්‍රී ලංකාකාරයා හින්දා. දැන් ගෑස් ගැන කතා කරපු හින්දා එමෙතුමා මේ ගෑස් අර්බුදය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව සඳහන් කරනවා ගෙවුණු වසරේදී ගෑස් සම්බන්ධ අනතුරු වාර්තා වෙන්නේ 51ක් කියලා. නමුත් දැන් දවසකට 20ක් 30ක් වාර්තා වෙන තත්ත්වය දක්වා උඩුදු වා තිබෙනවා. ඇත්තටම අපේ ගෑස් සංයුතිය පිළිබඳව ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව විමර්ශනය කරන්න නිසි ක්‍රමවේදයක් නෑ නේද? අපි අවංකවම කිව්වොත් එහෙම එකක් නෑ නේද රටේ? ඔබතුමාට කලින් මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිව්වේ. මේ ඔබතුමා කියන එක සම්පූර්ණ මේක මම මේ පළවෙනි මත ඔබතුමා අහන හින්දා කියනව නෙමෙයි. විශේෂයෙන්ම මම මේ පිළිබඳව මට පැහැදිලි කරන්න කරුණාකරලා අවස්ථාව ලබා දෙන්න. අපි 2021 ජනවාරි පළවෙනිදා ඉඳන් 2021 12 පස්වෙනිදා ඉඳන් අපේ රටේ ගෑස් අනතුරු 458ක් සිද්ධ වෙලා තිබෙනවා. 458ක්. මේ 458න් 2021 1යි පළවෙනිදා ඉඳන් 2021 11යි 28 දක්වා අනතුරු වාර්තා වෙලා තිබෙන 28යි. 29 වෙනිදා 16යි 30 වෙනිදා 34යි පළවෙනිදා 53යි දෙවෙනිදා 60යි තුන්වෙනිදා 142යි හතරවෙනිදා 78යි පස්වෙනිදා 47යි. මේක තමයි සංඛ්‍යා ලේඛන, මේ නිවැරදි සංඛ්‍යා ලේඛන. එතකොට ජනවාරි පළවෙනිදා ඉඳන් 11යි 28 වෙනිදා සිද්ධීන් 28ක් සිද්ධ වෙලා තිබෙනවා. මේ දින කීපය තුළදී තමයි අර වැඩි සිද්ධි ප්‍රමාණය අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තිබෙන්නේ. මේකෙන් ගෑස් සිලින්ඩරේට හානි සිදුවීම 1යි සිද්ධ වෙලා තිබෙන්නේ. ගෑස් බටේට හානි වීම 23ක් සිද්ධ වෙලා තිබෙනවා. රෙගියුලේටරේට 9ක් සිද්ධ වෙලා තිබෙනවා. ගෑස් ලිපෙහි මුහුණත වීදුරු කොටස බිඳීම අනිවා 178ක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම අධික තාපය හේතුවෙන් වෙනත් ද්‍රව්‍යයකට හානි සිදුවීම් 3ක් සිද්ධ වෙලා තිබෙනවා. ගෑස් කාන්දු වීම 244ක් සිද්ධ වෙලා තිබෙනවා. මේ විදිහට තමයි මේ දිනවලදී මේ සිද්ධීන් අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ වර්ෂය තුලදී 2021 3යි 20 වෙනිදා මරණයක් සිද්ධ වෙලා තිබෙනවා. 2021 3යි 24 වෙනිදාත් මරණයක් සිද්ධ වෙලා තිබෙනවා. 2021 9යි 24 වෙනිදාත් මරණයක් සිද්ධ වෙලා තිබෙනවා. එතකොට මේ අවුරුද්ද තුල මේ අසීමිත වැඩිවීමට පෙර අපේ රටේ ගෑස් නිසා මරණ තුනකුත් අනිවාර්යෙන්ම සිද්ධ වෙලා තිබෙනවා. මේක තමයි මේ වන විට මේ ගෑස් සිදුවීම් පිළිබඳව තිබෙන සංඛ්‍යා ලේඛන. එතකොට මේ தත්ත්වය ඇතිවීමට ප්‍රධානතම වශයෙන් අපි පිළිගත යුතුයි 1960 ගණන්වල ලංකා කියන්නේ කොළඹ ගෑස් සමාගම ඇවිල්ලා ඊට පස්සේ ෂෙල් සමාගම ඇවිල්ලා ඊට පස්සේ ලිත්‍රෝ සහ මේ සමාගම් ඇවිල්ලා විශේෂම මේ ගෑස් වෙළඳාම කරගෙන ගියත් රාජ්‍ය ආයතන විදිහට අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කිසිදු රාජ්‍ය ආයතනයක් මේ ගෑස් පිළිබඳවත් ගෑස් සම්බන්ධව සිලින්ඩරය සහ ඒ වගේම ඒ උපාංග පිළිබඳවත් ගෑස් භාවිතා කරලා පාවිච්චි කරන උපකරණ පිළිබඳවවත් කිසිදු රාජ්‍ය ආයතනයක් නියාමනයක් සිදු කරලා නැති බව 1960 ඉඳන්ම අපි නිහතමානීව අපි පිළිගන්න ඕනේ. එම නිසා අද විශේෂයෙන්ම අපි මේ රටේ පාලන පක්ෂය වෙන්න පුළුවන් විපක්ෂය වෙන්න පුළුවන්. මම මේ ප්‍රශ්නේ කාටවත් මේ දාන්න මම කතා කරනවා නෙමෙයි. අපි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. අපි අනිවාර්යයෙන් මේ අභියෝගයේ ආත්ම ශක්තිය. නමුත් මේක අපි ඉතිහාසය මේක බලන්න වෙනවා. එතකොට කාට හරි කියන්න පුළුවන් නම් අපේ කාල සීමාව තුළදී අපි ගෑස් නියාමනයක් කළා. අපේ කාල සීමාව තුළදී අපි මෙන්න මේ ආකාරයෙන් නීති රීති ගෙනාවා. ඒ කාලේ මේ දේ සිද්ධ වුණේ අද මේ දේ සිද්ධ වෙනවා කියලා අන්න සම්පූර්ණයෙන්ම වැරද්ද අපි බාරගත යුතුව තිබෙනවා. නමුත් අපි වැරද්ද කාගේද කින්දමන්ද කියන එක පිළිබඳව පැවරීම නෙමෙයි යුතුකම වගකීම වෙන්නේ. අද මේ ප්‍රශ්නයට අපි ස්ථිරසාර විසඳුම් අනිවාර්යෙන්ම ලබා දී යුතුව තිබෙනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම අද
මේ ප්‍රශ්නය නිසා මේ තත්ත්වයන් ඇතිවීමට හේතු කාරණා වූ කරුණු සියල්ලක්ම අද අනාවරණය වෙමින් පවතිනවා. මේ වන විටත් විශේෂම මේ සම්බන්ධව යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අනිවාර්යෙන්ම ඉදිරියේදී කෙටිකාලීන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන විසඳුම් අනිවාර්යෙන්ම ලබා ගත යුතුව තිබෙනවා. මේක අපේ රටේ පවුල් වලින් 35%කට විතර බලපාන ප්‍රශ්නයක් බව අපි නිහතමානීව පිළිගත යුතුයි. මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ 30%කට ආසන්න පවුල් සියල්ලක්ම ඉන්නේ බයෙන් බියෙන්, ඒ කියන්නේ සැකෙන් ජීවත් වෙන්නේ. ඉතින් මේ නිසා අපි කනගාටුවත් අපි ප්‍රකාශ කරන්න ඕන, විශේෂයෙන් මෙවැනි තත්ත්වයක් පාරිභෝගික ජනතාවට සිදුවීම පිළිබඳව. එම නිසා මේ ප්‍රශ්නය ආරම්භ වුණ දවසේ ඉඳන්ම මම විශේෂයෙන්ම ප්‍රකාශ කළේ මේකට අපි මොනවත් කණ්ඩායම් ભેද අර ભેද මේ ભેද අපි ඇති කරගත යුතු වන්නේ නැහැ. අපි මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. සියලුම මාධ්‍ය ආයතන, සියලුම දේශපාලන පක්ෂවලට අපි යෝජනා කළේ අපි ගත්තා වූ ක්‍රියාමාර්ගවල අඩුපාඩුකම් තියෙනවා නම් අපිට පෙන්වා දෙන්න. තව ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් අපිට පෙන්වා දෙන්න. අපි ඒවා සියල්ලක්ම නිහතමානීව පිළි අරගෙන මේ ප්‍රශ්න निराකරණය කරගැනීම වෙනුවෙන් තමයි අපි මේ දක්වා කටයුතු කරන්න ඉදිරියට අපි මේ කාර්යභාරය තමයි විශේෂම පිටු කරනු ලබන්නේ. දැන් ඔබතුමාලා ව්‍යවස්ථාදායකයේ සමාජිකයෝනේ, ලෝ මේකර්ස්ලා. කියන 2012 ඉඳන් ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටියා. නෑ මම 2004 ඉඳන් ඉන්නේ. 2004 ඉඳන්. ඔව්. ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම පාර්ලිමේන්තුවේ වැඩක් කිරිලා නෑ. ඒ කියන්නේ එහාට මෙහාට ඔබතුමා විතරක් නෙවෙයි. ඔව්. එහාට මෙහාට බැන ගන්න වෑරෙන්න මේ වගේ ඉතාමත් සංවේදී පාරිභෝගික ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් බලපාන කාරණයක් ගැනවත් සංවාදයක් ඇති වෙලා නෑ පාර්ලිමේන්තුවේ. නෑ 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 ඒක අපි පිළිගන්න ඕනේ. ඒක පිළිගන්න ඕනේ. දැන් විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශය, අපේ රාජ්‍ය අමාත්‍යාංශය, විශේෂම අධිකරු ජනාධිපතිතුමා පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇතිකරන්න සිද්ධ වුණේ අපේ රටේ පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙන හින්දා. දැන් අද උදාහරණයක් අපි ගත්තොත්, මම මේක කලිනුත් පාර්ලිමේන්තුවෙත් කියලා දිනවා, මාධ්‍ය ආයතනවලත් කියලා දිනවා, අපි ඉස්සෙල්ලාම පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් පාරිභෝගිකයා පරිභෝජනය කරන පිටරටින් ඇතුළු වෙන භාණ්ඩ ටික අපි නියමනය කරගන්න එපා පළවෙනි මේක. දැන් අද තිබෙන තත්ත්වය තමයි අපි ඒක අවුරුද්දකට කලින් දැන් හඳුනාගෙන දැන් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපි HS කෝඩ් විශේෂම රේගු අධිකාරිය මගින් HS කෝඩ් 7800ක් මගින් තමයි රටට බාණ්ඩ ඇතුළත් කරන්නේ. මේකෙන් බලලා ගන්නෙ 1200යි. ගෑස් 1200ටයි තියනේ. ඒක නෑ, ගෑසුත් නෑ, ගෑස් උපාංගත් නෑ, ගෑස් උපකරණත් නැත. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ අනුව ගෑස් සිලින්ඩර් තියෙනවද? සිලින්ඩර් තියෙනවා. සිලින්ඩර් තියෙනවා. ගෑස් සිලින්ඩරේ තියෙනවා. ඒ වගේම ගෑස් උපාංග නැහැ. ගෑස් භාවිතා කරන, ඒ කියන්නේ ගෑස් කුකර යන ආදී ඒවා නැහැ. ඒ වගේම ගෑසුත් නැත. එතකොට මේ HS කෝඩ් 7800 ඇතුලේ මේ ටික තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි 2021 දෙසැම්බර් 2020 දෙසැම්බර් මාසේ ඉඳන් තමා විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා රේගුවට අපි ගිහිල්ලා ඒ පිළිබඳව අපි කතා කරලා මේ වන විට අපි මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගණනාවක් අපි මේ වන විට අරගෙන තිබෙනවා කියන එක ඉතාම සතුටින් අපි හොඳයි සඳහන් කරන්න ඕන. අපි ඒවල් ටේමු එමෙතුමා ඊට ඉස්සෙල්ලා මට කියන දැන් ගෑස් සාම්පල් සංහිතිය බලන්න කියලා සාම්පල් ලබා දුන්නා. ඒ ලිට්‍රෝ සහ ලාෆ් කියන ගෑස් සමාගම් දෙකේමද නැත්නම් ලිට්‍රෝ සමාගම් දෙකේම. එතකොට ඛනිජ තෙල් සංස්ථාවේ රසායනාගාරයටයි ශ්‍රී ලංකා අනුකූලතා තක්සේරු පිළිබඳ ප්‍රතිතන ආයතනයටයි ලබා දුන්නා. SLAB කියන එකටයි. ඒ දෙකටම දුන්නා. මොකක්ද ඛනිජ තෙල් සංස්ථාවේ රසායනාගාරයෙන් ලැබුණු නිර්දේශය? ඔව්, ඒ පිළිබඳව සංක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අපි මේ ප්‍රශ්නය අද මෙතනින් පටන් ගන්නවට වඩා හොඳයි. මීට මාස කීපයකට පමණ පෙර ලිත්‍රෝ සමාගම වෙළඳපොළට ලීටර් 12මාරේ ගෑස් සිලින්ඩරේ වෙනුවට අපි එතනට එමු. මම ඉතාමත් සරල ඍජු ප්‍රශ්නයක් ඇහුවේ. මම ඇහුවේ ලාෆ් සහ ලිට්‍රෝ කියන ගෑස් සාම්පල් වලට මුලින්ම අපිට කියන්නේ ලිට්‍රෝ සමාගමේ ගෑස් වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාරයෙන් ලැබුණු නිර්දේශය ප්‍රතිඵලය මොකක්ද? සරල ප්‍රශ්නයක්. නෑ, සරල ප්‍රශ්නෙට මම උත්තරේ දෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ පොඩක් පැහැදිලි කරන්න මට පොඩක් දෙන්න. මම ඒක පැහැදිලි කරන්න ඉන්න. එතකොට කිලෝග්‍රෑම් 12මාරේ 1 ලීටර 18 බවට පත් වෙලාට පස්සේ තමයි මේ සංවිතිය පිළිබඳ ප්‍රශ්නයක් ආවේ.
ඒ වෙලාවේ අපි කණජදිල් නීතිගත සංස්ථාවෙන් ඇහුවා මේ සංවිධිය පරීක්ෂා කරන්න පුළුවන්ද කියලා. බෑ කියලා කිව්වා. ලංකාවේ කිසිදු ආයතනයක් තිබුණ නෑ ඒ පිළිබඳව පරීක්ෂා කරන්න. මම මේ ඒක නරකයි කියලා ඒකෙහිඳ හැබැයි එවෙල ඉඳන් කණජදිල් නීතිගත සංස්ථාව සූදානම් වුණා මේ පරීක්ෂණ කටයුතු කරන්න. මං ස්තුතිවන්ත වෙනවා කණජදිල් නීතිගත සංස්ථාවට එදා ඒ වෙලාවේ ඒ ප්‍රශ්නේ ආවට පස්සේ විසඳුම් ලබා දෙන්න කණජදිල් නීතිගත සංස්ථාව ඒ උපකරණ අරගෙන මේ ටෙස්ට් එකට කණජදිල් නීතිගත සංස්ථාව සූදානම් වුණා. අපි ගෑස් සිලින්ඩර් එක එක අරගෙන ඒක අපි අරගෙන ඊට පස්සේ අපි යවුවා කණජදිල් නීතිගත සංස්ථාවට. ඉතින් මේ දෙකේම තියෙන්නේ විශේෂයෙන්ම 47ක් 48ක් තමයි තියෙන්නේ. ඉතින් මම ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ හංගන්න දෙයක්වත් නැහැ මොකවත් නැහැ. ඔබතුමා 47 මොකද්ද? 47 ප්‍රොපේන්. ප්‍රොපේන් 47යි බියුටේන් 53යි 52යි. ඒ කියන්නේ ලාෆ් වලයි ලිටර වලයි දෙකේම. එතකොට SLAB එකට යවපු එකේ සාම්පල් වල මොකද්ද හම් වෙන ප්‍රතිඵල? ඒකමද? නැහැ. සංක SLB එක කියන්නේ පරීක්ෂණ ආයතනයක් නෙමෙයි. ඔව්. ප්‍රතිතන මණ්ඩලය. ඔව්. ප්‍රතිතන මණ්ඩලය කරන්නේ මේ රසායනාගාර ලියාපදිංචි කරලා අඩමදි. ඒ ටෙස්ට් එකත් ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට මේකේ දෙවෙනි අදියර තමයි අපි මේ වාර්තා දෙක අරගෙන මොරටු විශ්වවිද්‍යාලයට අපි යොමු කළා. මොරටු විශ්වවිද්‍යාලයේ මේ වාර්තා දෙක බලලා අපිට කිව්වා මේ වාර්තා එක වාර්තාවකින් පමණක් අපට තීන්දුව తీරන ගන්න පුළුවන්කමක් නැහැ. ඔව්. ඒ අනුව තව අඩුම තරමේ නියැදි කීපයකින් අපට වාර්තා ආරම්භ දෙන්න කියලා. නියැදි 12ක්ද කොහෙද? නියැදි 12ක් ගැවුවා. එතකොට අපි ඒක කොළඹෙන් විතරක් නෙමෙයි ගත්තේ. අපි කුරුණෑගල, රත්නපුර, ගාල්ල, ගම්පහ, කොළඹ, කළුතර මේ සෑම දිස්ත්‍රික්කයකින්ම අපි නියැදි 24ක් අපි අරගෙන ඒ 24 අරගෙන ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා කණජිතල නීතිගත සංස්ථාවේ රසායනාගාරයත් ප්‍රතිතන මණ්ඩලයේ ලියාපදිංචි නැහැ. එතකොට මේ කණජිතල නීතිගත සංස්ථාවෙන් ලබා දෙන වාර්තාව ජාත්‍යන්තරව හෝ කවුරුවත් නීත්‍යානුකූල පිළිගැනීමකට ලක් කරගන්න බෑ. ඒක තමයි ලිට්‍රෝ ගෑස් සමාගමේක අභියෝගයට ලක් කරන්නේ. නෑ නෑ ඊට පස්සේ ඉඳ. ඊට පස්සේ අපි මොකද්ද කළේ? අපි කිව්ව ප්‍රතිතන මණ්ඩලයට. ප්‍රතිතන මණ්ඩලයට ඔබතුමාලා මේ නියද ටික පරීක්ෂා කරනකොට එතන ඉඳලා මේ පරීක්ෂණය කරන්න කියලා කිව්වා. ආ. ප්‍රතිතන මණ්ඩලය සහ ඔවුන්ට රසායනාගාර පහසුකම් නැහැ. ඔවුන්ට රසායනාගාර පහසුකම් නැහැ. ආ. එතකොට ප්‍රතිතන මණ්ඩලයේ එතනට ගිහිල්ලා තමා පාරිභෝගික අධිකාරියයි ITI ආයතනයේ නියෝජිතයෙක් එක්ක එතනට ගිහිල්ලා තමා ඒ අයගේ අධීක්ෂණය යටතේ තමා අපේ කණජිතේ නීතිගත සංස්ථාවට කියලා මේ වාර්තා ටික අපි අනිවාර්යයෙන්ම ලබා ගැනීමට කටයුතු කළේ. එතකොට ඒකේ දැන් යම් වළංගුතාවයක් තියෙනවා. එතකොට ප්‍රතිතන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ තමා අපි මේ වාර්තා ටික ලබා ගත්තේ. ඊට පස්සේ ඒ වාර්තා ටික අරගෙන තමා අපි මොරටු විශ්වවිද්‍යාලයට අනිවාර්යයෙන්ම යොමු කළේ. ඒ වාර්තාවලත් අනිවාර්යෙන්ම මේ ප්‍රොපේන් බියුටේන් සංවිතිය 40ට වඩා වැඩියෙන් තමයි අනිවාර්යෙන්ම සියල්ලක්ම තිබුණේ. ඉතින් මේ හංගන්න මොනම ආකාරයකටවත් දෙයක් නැ මේ වාර්තා අපට දෙන්න පුළුවන්. මම පාර්ලිමේන්තුවට මම සභාගත කළා කීපයක් ඉදිරියේදී සභාගත කරනවා. ඉතින් ඒකින්ද මේකේ අනිවාර්යෙන්ම සංවිතිය පිළිබඳව අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් තියෙනවා කියන එක විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්නේ සංක ඔබතුමාන් නෑ දැන් ඔය ප්‍රොපේන් 140ක් සහ බියුටේන් 160ක් කියන්නේ අපි අර කටවචනයට කියන එකක් නෙවෙයි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තිබෙන්නා වූ කොන්දේසියක්. ඒ කියන්නේ ලිට්‍රෝ සමාගමට පිටරටින් ගෑස් ආනයනය කරද්දී ප්‍රසම්පාදන ක්‍රියාවලියේම තිබෙනවා 140 සහ 160. කවුද මේ ටෙන්ඩර් මේ රෙගුලේෂන් වයිලේට් කරන්නේ? කවුද මේ උල්ලංඝනය කරන්නේ? නෑ සංක මෙතන ප්‍රශ්නේ එක නෙමෙයි තියෙන්නේ. එතනනේ ප්‍රශ්න තියෙන්නේ. නෑ සංක ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ප්‍රමිතිය තියෙන? මොකද්ද මිම්ම? අද අපේ රටේ ගෑස් වලට මොකද්ද තියෙන මිම්ම? මොකක්ද තියෙන මිම්ම?
නෑ ටෙන්ඩ එකක් තියනකොට ඔබතුමාට අමුතින් කියන්න ඕනේ නෑනේ. දීර්ඝ කාලීනව දේශපාලනයේ නිරත වෙච්ච කෙනෙක් ඔබතුමාව ටෙන්ඩර් සම්බන්ධයෙන් කටයුතු කළා ඇති. අනිවාර්යයෙන්. මේ වසර දෙකක ටෙන්ඩර් එකක් තියෙනවා. හරි. ඔව්. ඉතින් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන කොන්දේසියක් තියෙනවා නම් ඒ කොන්දේසි ඉෂ්ට කරන්න එපේ. ඒ කොන්දේසියට අනුකූල භාණ්ඩනේ ආනයනය කරන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද්ද දැන් මෙහෙමයි දැන් ටෙන්ඩර් කරන්නේ අපිට මේක ප්‍රශ්නේ පටල ගන්න එපා. නෑ ඔබතුමාට චෝදනා කරන්න නෙමෙයි. චෝදනාවකුත් මොකක්ද මේ? නෙමෙයි. අනිත් එක ඒ ක්‍රියාවලිය මේක උල්ලංඝනය කළා කියන්නේ. නෑ මොකද්ද උල්ලංඝනය කළා කියලා කියන්නේ? දැන් මේ ප්‍රොපේන් 140ක් සහ බියුටේන් 160ක් තියෙන ගෑස් ලංකාවට ආනයනය කරන්න ඕනේ කියන එක වෙනස් කරලා ඔබතුමාම කියනවනේ 143යි 57යි. ඉතින් එහෙම වෙනස් කළා කවුද මේවා ආනයනය කරන්නේ? නෑ දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ප්‍රමිතිය මොනම ආකාරයකටවත් නෑ බියුටේන් සහ ප්‍රොපේන් වල සංවිතිය මේකයි කියන එක ප්‍රධාන ප්‍රශ්නේ ඔන්න ඔතනයි. අපේ රටේ නීතියක් දැන් ප්‍රමිතියක් තියෙනවනේ ගෑස් වලට. ගෑස් වල ප්‍රමිතිය ආයතනයෙන් හදපු ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය තුල නැහැ ප්‍රොපේන් 30යි බියුටේන් 70යි කියලා. ඒකේ තියෙන පීඩනය 1200යි. ඒ 1200 පීඩනය ඒම සඳහා ප්‍රොපේන් 100ක් දැම්මත් අර 1200ට ලං වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ ප්‍රොපේන් බියුටේන් මේ ආකාරයෙන් ආනයනය කිරීම අපේ රටේ තිබෙන ප්‍රමිතිය අනුව අනිවාර්යෙන්ම වැරද්දක් සිද්ධ වෙලා නැහැ. නමුත් අද මේ තිබෙන තත්ත්වයන් දිහා බලපුවහම විශේෂයෙන්ම අද ඒක තමයි ගැටලුවක් විදිහට අනිවාර්යෙන්ම අද නෑ දැන් ඔබතුමාම කලින් කිව්වා මේ සංවිතිය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් කියන ප්‍රශ්නයක් නැහැයි කියලා. මොකද්ද අපි පළවෙනිට කිව්ව එකද දෙවෙනිකට කිව්ව එකද? නෑ මම කිව්වේ දැන් අද දැන් මේ සිද්ධි සිද්ධ වෙනවානේ. ඔව්. එතකොට මේ ප්‍රථම වතාවට තමා මෙවැනි දේවල් පුපුරා යෑම සඳහා මෙවැනි දේවල් සිද්ධ වීම සඳහා මේ සංවිතියේ වෙනස් වීම මේ ආකාරයෙන් වෙනස් වීම බලපානවා කියන එක දැන් තාම කතාබහට ලක් වෙලා තිබෙන ප්‍රශ්නයක්. පැහැදිලිද? එතකොට දැන් අපේ රටේ තිබෙන ප්‍රමිතිය නෑ මතුතුමා මගේ ප්‍රශ්නේ ප්‍රමිතිය ගැන නෙවෙයි. ප්‍රමිතිය මොකක් වුණත් ප්‍රමිතියක් තිබ්බත් නැතත් අපි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අපි අර්පණයක් කරනවානේ අපිට මේ භාණ්ඩ ඕනේ කියලා. එතකොට සැපියුම් කරුවන් ප්‍රතිග්‍රහණය කරනවා. දැන් මේ ප්‍රතිග්‍රහණය කරද්දී කොන්දේසි මාලාවක් තියෙනවානේ. අපි හිතමු තාර වෙන්න පුළුවන්, ඉන්ධන වෙන්න පුළුවන්, ආහාර ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. මේ සුදුසුකම් සපුරන්න ඕනේ කියලා. එතකොට ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මේ අවුරුදු දෙකකට ප්‍රොපේන් 140යි බියුටේන් 60යි කියලා තියෙද්දි උපරිමය ඒ සංවිතිය වෙනස් කළා ගෑස් ගෙන්නන්නේ කවුද? නෑ ඒක බලලා නෑ. ඒක බලන්න නැහැ. ඉතින් ඒ පුද්ගලයා අධිකරණයක් හමුවට පමුණවන්නේ නැහැ. නැහැ, ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ගෑස් මෙහාට ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී සංක නැවට පටවන්න ඉස්සෙල්ලා ටෙස්ට් රිපෝට් එකක් මෙහාට එවනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙහෙන් ආවට පස්සේ නැව් වලින් ඒව ඇතිවෙන ගුණාත්මකභාවය බලලා මෙහෙට ලබා ගන්නවා ටෙස්ට් රිපෝට්. මේ 2020 ඉඳන් ආපු නැවෙන් නැවට මේ ගත්ත ටෙස්ට් රිපෝට් සේරම ලබා ගත්තා. ලබාගෙන අපි ප්‍රතිේතන මණ්ඩලයට අපි ලබා දුන්නා. එතකොට ලබා දුන්නාට පස්සේ ඒ ටෙස්ට් රිපෝට්ස් වලවත් හරි වළංගුතාවයක් අනිවාර්යෙන්ම නැතුව තමයි අනිවාර්යෙන්ම මෙහාට ගෙන්වීමක් අනිවාර්යෙන්ම සිද්ධ කරලා තිබෙන්නේ. ඒ ක්‍රියාවලියෙත් විශාල අඩුපාඩුකම් විශාල ප්‍රමාණයක් අනිවාර්යෙන්ම තිබෙනවා. ඉතින් ඒක අපි දැන් හඳුනගෙන තිබෙන්නේ. ඉතින් එතකොට දැන් අපි දැන් ඔතන දැන් ඔබතුමා ඔය අහන ප්‍රශ්නේ තුල අපි එලිලා හිටීම තුල අපි මේ ප්‍රශ්නෙට විසඳුම අපිට බලාපොරොත්තු වෙනා කර ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට අද වැනි අඩුපාඩුකම් දැවැන්ත විශාල ප්‍රමාණයක්. අනිවාර්යයෙන්ම මේ ගෑස් ආනයනය කිරීමේ ක්‍රියාවලිය තුල ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය තුල අනිවාර්යයෙන්ම විශාල ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒක අපි පිළිගන්නවා. දැන් පාර්ලිමේන්තු කාරක සභාවක් තිබෙනවානේ. මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතින මේ දිනවල ලිට්‍ර සමාගමේ නියෝජිතයෝ ඒක අභිමුවට ආවනේ. ඔවුන්ගේ වාර්තාවල කොහොමද තියෙන්නේ මේ ප්‍රොපේන් සහ බියුටේන් වල ප්‍රතිශතයන්? 42 43 ඒ වගේ 47 ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ වාර්තා සහ කඳු තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාර වාර්තා අතර ගැටුමක් තිබෙන වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. දැන් ඔවුන් අභියෝගයට ලක් කරලා අපි පිළිගන්නේ රජයේ ආයතනයක් විදිහට කඳු තෙල් නීතිගත සංස්ථාවේ වාර්තාව. ඒ වාර්තාව මත තමයි අපි තීන්දුව ගන්නෙ. එතකොට ඒ අයගේ මේ ලංකාවේ පරීක්ෂා කරන දැන් ලංකාවේ
ඒගේ පරීක්ෂා කරන සමාගම් දෙකක් තියෙන රසායනාගාර දෙකක්. ඒ රසායනාගාර දෙකත් ප්‍රතිතන මණ්ඩලෙ ලියාපදිංචි කරලා නැහැ. ඒ ටෙස්ට් ලියාපදිංචි කරලා නැහැ. ඒකින්ද ඒ වාර්තත් අපිට පිළිගන්න මොනම ආකාරයකටවත් අපිට නීතියෙන් බැඳිලා නැහැ. ඒ වාර්තත් රටේ නීතිය 2016 අමාත්‍ය මණ්ඩල තීරණයක් තියෙනවා. රජයේ යම්කිසි ආකාරයකට එවැනි දේවල් අනුගමනය කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිතන මණ්ඩලයේ අනුමත ඒ ක්‍රියාවලිය තුළ සිදු කරගත යුතුයි කියලා. ඒකින්ද තමයි අපි කණිත නිලධිකා සංස්ථාවේ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේදී ප්‍රතිතන මණ්ඩලයේ අධීක්ෂණ යටතේ මේක කරලා ඒ වාර්තා ටික ලබා ගත්තේ ඒ අඩුපාඩු නැති කර ගැනීම අරමුණක් ඇතුවයි. මේක මේ රටක්ද කොලණියක්ද හැමතිස්සෙම තුපා. හා කොලණියක් වගේ නේද? ඇත්ත ඇත්ත. හා සම්පූර්ණ ඇත්ත. තව මම සම්පූර්ණ විස්තර ටික මම කියන්න. මේකේ තියෙන අඩුපාඩුකම් සම්පූර්ණ විසටි කියන්නේ මම එකතමා කිව්වේ. දැන් අපි අවුරුදු 60ක් තිස්සේ මොනම වෙනත් විදියකින් කියනවා නම් ගෑස් රටේ රටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී කිසිදු රාජ්‍ය ආයතනයක් මං හිතන්නේ ඇහැ අරලවත් බලලා නැහැ කියන එකයි මම මේ වෙලාවේදී මේ ලබාගත්තු සාකච්ඡාවලදී ලැබුණු තොරතුරු අනුව මගේ පෞද්ගලික විග්‍රහය. දැන් ඇමතිතුමා ඇත්තටම අපි හරි අසරණ වෙනවනේ. අපි ඡන්දදායක වෙන්නේ අපිට පුළුවන් ඔබතුමාලට ඡන්ද දීලා පත් කරලා යවන්න විතරයි. දැන් වැඩි වෙන්නේ නැත්තම් ඔබතුමාලා පෙරලා අපිට ප්‍රශ්න ටික විතරක් ඉදිරිපත් කරනවා මොකද්ද කරන්නේ? දැන් ඒක තමයි අපි විසඳුම් දෙන්න අපි මෙහෙම කරලා තියෙන්නේ. දැන් මට ලිට්‍රෝ සමාගමේ භූමිකාව කියන්න. මොකද්ද ඔවුන්ගේ රජයේ තිබෙන කොටස කියන්න? නෑ, රජයේ කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ඒ කොටස් අරගෙන තියෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් රාජ්‍ය ආයතනයක්. රාජ්‍ය ආයතනයක්. ඔව්. ඉතින් එතකොට ශ්‍රී ලංකා අපට ලිත්‍රු ආයතනයේ පෞද්ගලික සමාගමක් කියලා කියන්න පුළුවන්කමක් නෑ. ඒක රජයේ යටතේ පාලනය වෙන සමාගමක්. සමාගම් මැදුරේ ලියාපදිංචි වුණාට රජයේ යටතේ පාලනය වෙන සමාගමක්. හැබැයි ඉතින් නිකන් චණ්ඩි වගේනේ ඇමතිතුමා වැඩ කරන්නේ. දැන් කියනවා මේ ඛනිජ තෙල් සංස්ථාවේ රසායනාගාරයේ වාර්තාව පිළිගන්නේ. අපි ජාත්‍යන්තර වාර්තාවක් ඇඳවනවා. හරියට අර පොහොර ගේනකොට චීන සමාගම අපේ මේ ශාක නිරෝධායන වාර්තාව පිළිගත්තේ නැහැ වගේ. එහෙම කියන්න පුළුවන් ද රාජ්‍ය ආයතනයක? නැහැ, ඒවා කියයි. ඒවා ඉතින් ඕන කෙනෙකුට කීමේ නිදහස තමයි. නමුත් මේ දක්වා අපි අරගෙන තිබෙන ක්‍රියාමාර්ග සමාගම් වලට ඕන ක්‍රියාමාර්ග අපි අරගෙන නැහැ. අපි පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ අපි රජයක් විදියට සහ අමාත්‍යංශය විදියට ගත යුතු තීන්දුව තමයි අරගෙන තිබෙන්නේ. ඉදිරියේදීත් ඒ ස්ථාවර ඉඳගෙන තමයි අනිවාර්යයෙන්ම අපි මේ තීන්දුව తీරන ගන්න. දැන් ඔවුන් නගන තර්කයක් තිබෙනවා මේ LPG සම්බන්ධයෙන් ඔවුන්ට අත්දැකීම් නැහැ කියලා. ඒක මට ඉස්සෙල්ලා කියන්න බැරුණා. දැන් අපි අර ගත්ත නියදී 24න් අපි 10ක් ඇරියා ප්‍රමිති ආයතනයේ. ප්‍රමිති ආයතනින් 10ක් 12න් 10ක් ලබා දුන්නා. එයාලා තියෙන යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා එයාලා මැන්නේ පීඩනේ. දැන් ඒ යවපුණිය දිවල ප්‍රමිති ආයතනයට අනුව ඒ තිබෙන තත්ත්වේ නිවැරදි. පීඩ ඒ කියන්නේ සංවිතිය පිළිබඳව නෙමෙයි, සංවිතිය මයින්ද ප්‍රමිති ආයතනයට බෑ. ප්‍රමිති ආයතනය මැන්නේ මේකේ පීඩනේ සම්බන්ධයෙන් තිබෙන තත්. එතකොට ඒ ටික ප්‍රමිතියට අනුව තියෙන්නේ. ඒකෙන් දෙකක් ඇරියා. ඒත් අපි කතා කරලා කියලා ඒ වෙලාවේ තිබුණ ප්‍රශ්නයක් අර මේ ගඳ වහනේ වෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ සාම්පල් 24ක් ගෙනාම 12ක් අපි පෙට්‍රෝලියම් එකට ඇරියා. 12ක් ඇරියා ප්‍රමිති ආයතනයට. ඒකෙන් 10ක් පීඩනය බැලුවා. ලිත්‍ර සමාගමේ එකයි, ඒ වගේම ලාබ් සමාගමේ එකයි, ඉන්ටර්ටෙක් කියන රසායනාගාරයට ඇරියේ අර ගඳ වහනේ වෙන රසායන ද්‍රව්‍ය පිළිබඳව බලන්න. ඒකේ ප්‍රමිතිය තියෙන්නේ 14යි. 14ක් එකක තියෙන්න ඕනේ මේ රසායන ද්‍රව්‍ය. ඒකේ තිබුණේ 5යි. එතකොට ඒ අනුව තමයි අපි විශේෂයෙන්ම ඒ ගඳ සුවඳ පිළිබඳව අපි අවසාන තීරණයක් ලබා ගත්තේ ප්‍රමිති ආයතනය විසින් ඒ ලබා දීපු වාර්තාව අනුව. නෑ, දැන් ඔය ඔක්කොම ටික ඒකාබද්ධ කරලා එක වහලකට ගේන්න බැරිද? අඩුම ගානේ ඇමතිතුමා ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් හරි ප්‍රමිති ආයතනය පීඩනයෙන් මනිනවා, ඊට පස්සේ පෙට්‍රෝලියම් එක බර මනිනවා, තවත් තැනක් සංයුතිය මනිනවා, ඊට පස්සේ අපි අපේ ජීවිතයෙන් මනිනවා. මේක කොහොමද කියලා එක තැනකට ගේන්න බැරිද? ඔව්. දැන් 2000 මීට මාස කිහිපයකට පමණ පෙර අර ලීටර 18 සිද්ධි ආපු වෙලාවේ අපි සාකච්ඡාවට ගණනාවක් තිබ්බා. අපි එවලේ ඒ ලීටර්
කිලෝග්‍රෑම් 12මාර ලීටර් 18 බවට විත්‍රෝ සමාගම පත් කරපු අවස්ථාවේදී අපි අධිකරණයට ගිහිල්ලා එවැනි ක්‍රියාමාර්ග ගැන තමයි ඒක වෙළඳපොලෙන් අයින් කරගන්න අපි කටයුතු කළේ. ඒ වෙලාවේ අපි තිබුණු සාකච්ඡා මම ප්‍රමිති ආයතනයේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ඒ වෙලාවේ අපිට මේ සංවිතිය දැන් ඒක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. කිලෝග්‍රෑම් 12මාර තිබුණේ. කිලෝග්‍රෑම් 12මාර ලීටර් 18. 18 කරා. 18 කරලා අපි හැබැයි ඇයි කළේ කියලා. එයාලා කිව්වා මේකේ ප්‍රොෆේන් බියුතෙන් සංවිතිය තිබුණේ මෙච්චරයි. මේක අපි 50ට 50 බවට පත් කරලා තාපධාරිතාවය වැඩි කළා කියන එක තමයි කිව්වේ. කියලා ඊට පස්සේ අපි කොහොම එහෙනම් අපි බලන්නම් කියලා අපි එතකොට බලන්න යනකොට තමයි මේ ප්‍රශ්නේ ආවේ. පහසුකම් නැති බව අනාවරණය වුණා. ඊට පස්සේ ඛනිජ නීතිගත සංස්ථාවට කියලා පහසුකම් හදා ගැනීමේ කටයුත්ත අපි අනිවාර්යෙන්ම ආරම්භ කළා. ඒ වගේම ප්‍රමිතිය ආයතනෙත් එක්ක පැවති සාකච්ඡාවකදී අපි කිව්වා මේ තියෙන ප්‍රමිතියේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ අනුව ප්‍රමිතිය ආයතනය අවුරුදු ගානකට කලින් ගෑස් සම්බන්ධව හදපු ප්‍රමිතිය විද්වත් මණ්ඩලයක ඇඳවලා කිටුම්පතක් හැදුවා. කිටුම්පතක් හදලා සැප්තැම්බර් මාසේ 16 වෙනිදා පුවත්පත් 3ක පළ කළා. ලංකාවේ ගෑස් පිළිබඳව ප්‍රමිතියක් හදනවා බෙන්න මේකට මහජන අදහස් එවන්න කියලා. එතකොට උනන්දුවක් දක්වන අය ඒ වෙලාවේ මහජන අදහස් එව්වා. දැන් ඒක අවසාන අදියරේ තියෙන්නේ. අපි කියනවනේ ඒක මේ ප්‍රශ්නේ ආපු වෙලාවේ ගත්තා වූ තීන්දුවක් තීරණයක් නෙමෙයි. ලීටර 18 කරන අවස්ථාවේදී ආපු ප්‍රශ්නයකට අපේ අමාත්‍යාංශයත් ප්‍රමිති ආයතනයත් සම්බන්ධ වෙලා විශේෂම ගත්තා වූ තීන්දුවක් අනුව තමයි ඒ ක්‍රියාවලිය ආරම්භ වෙලා තිබුණේ. දැන් අවසාන අදියරේ තිබෙනවා. ඊට පස්සේ මම ආයේ ගිසුමානේ කතා කරලා කිව්වා කරුණා කරලා මේ අලුත් ඇති වෙලා තිබෙන தත්ත්වෙත් අවධානය යොමු කරලා නැවත ප්‍රමිතිය පිළිබඳව සකස් කිරීමේ කටයුත්ත නිම කරන්න කියලා. ඒ වගේම අපි ගිසුමානේ ආනයන අපනයන පාලකට පාරිභෝගික අධිකාරියේ විදිහට අපි ලිපියක් යොමු කළා. විශේෂයෙන්ම දැනට ගෑස් සිලින්ඩරය පරීක්ෂා කිරීමේ බලය ප්‍රමිති ආයතනයට ලබා දීලා තිබෙනවා. ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිය හැදුවට බලයක් දෙන්න ඕනේ කවුරු හරි ඒක නියාමනය කරන්න. එතකොට ගෑස් සිලින්ඩරයක විතරයි දීලා තියෙන්නේ. එතකොට මේවා සේරම දේශීය නිෂ්පාදන නෙමෙයි පිට රටින් ගේන්නේ. එතකොට මේක එතකොට අපි ලියුමක් කරිය ආනයන අපනයන පාලකට වහාම ආනයන අපනයන පාලක විසින් මේවා නියාමනය කිරීමේ බලය අනිවාර්යෙන්ම ප්‍රමිති ආයතනයට ලබා දෙන්න කියලා. ඉතින් ඒ අනුව මම හිතන්නේ ඉතාමත් ඉක්මනින් ආනයන අපනයන පාලක විසින් ගැසට් නිවේදනයක් මගින් ඒවා නියාමන කිරීමේ බලය ප්‍රමිති ආයතනයට ලබා දීමට අනිවාර්යෙන්ම කටයුතු කරයි. අපි ගෑස් ප්‍රශ්න ඉවර නෑ, විරාමයකින් පස්සෙ වහමු. අපි ලසන්ත අලගෙවන්න ඇමතිතුමා සමග ආද 360 රැඳී සිටින්නේ. දැන් අර ගෑස් අර්බුදය පිළිබඳ පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ විශ්‍රාමික මහාචාර්ය WDW ජයතිලක මහත්මය සඳහන් කරනවා මේ පහුගිය කාලය ඇතුළත වෙනස් වීමකට නතුණා නම් උනේ මේ රෙගුලේටර් එකවත්, එතකොට මේ උදුනවත් බටේවත් ඒ මුකුත් නෙවෙයි ගෑස් කියලා. ඒකින්ද ඒක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. ඔවුතුමා එකඟයි දෙයකට? ඔව්, ඒක විශේෂයෙන්ම දැන් මොරටු විශ්වවිද්‍යාලයේ ඒ විද්වත් කමිටුවත් ඒ වගේම ජයතිලක මහත්මත් එතන ඉන්නවා. එතකොට ඒකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙන සංක දැන් ගෑස් සිලින්ඩරයක ඒ සංවිතිය ඒ කියන්නේ 100% හරි තියෙන්න පුළුවන් කියන එක කියන්නේ. ඒ කියන්නේ 60 දැන් ප්‍රොෆේන් 70යි 30 කියන්නේ දැන් ඒක වඩා සේෆ්ටි එක කියලා දැන් යෝජනා කරන්නේ. නමුත් දැන් මේක අපි හිතමුකෝ 90ට තිබ්බා කියලා 90යි මේ ප්‍රොෆේන් 90යි බියුටෙන් 10 කියලා කියමුකෝ. ඒකත් ගෑස් සිලින්ඩරයක තියන්න පුළුවන්. හැබැයි ඒ පීඩනයට සරිලන රෙගුලේටරයක් සහ බටයක් සහ ගෑස් කුකර් එකක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි කියන එකයි කියන්නේ. එතකොට දැන් ඒක 100% තිබීම දැන් උදාහරණයක් විදිහට සීත කාලේ යුරෝපා කරේ. ඔව්. යුරෝපා කාලේ මේ සංවිතිය වෙනස් කරනවා.
ඒ සංගතිය වෙනස් කරලා ඒ වෙනස් කර ඒ වෙනස්වීමට සරිලන ශක්තියක් රෙගියුලේටරේටයි අර හෝස් එකටයි අනිවාර්යයෙන්ම ලබා දීම තුළින් මේක පවත්වාගෙන යන්න පුළුවන් කියන එක තමයි මේ විද්වතුන්ගේ මතය. ඒ වගේම මම විශේෂම කියන්නේ මට ඇති වෙන ගැටලුව කියන්නේ සංග විනාඩියක් ඉන්න. මම මේ සේරම තාක්ෂණ කරුණු කියන්නේ මම උසස් පෙළටත් වාණිජය කරලා තියෙනවා. එතකොට මේ උසස් අධ්‍යාපනයත් කළේ වෙනත් විෂයක්. එතකොට මේ ගැන තාක්ෂණික මේ විද්‍යාත්මක දැනුමක් මට නැහැ. පිළිගන්න එපා ඒක. නමුත් මේ දවස්වල සාකච්ඡා වලට සහභාගී වෙලා මේ ලබාගත්තු තොරතුරු අනුව ලබාගත්තු අධ්‍යයනයක් අනුව තමයි මේ සෑම කරුණක් කියන්නේ කියන එකත් මුලින්ම කියනවා. නැත්නම් අපි මේ සෑම කරුණක්ම කියනකොට අපි මේ වැරදි විදියට හිතා ඒකයි මම කිව්වේ. ඔව් දැන් පාරිභෝගික ආරක්ෂණ ඇමතිතුමා එහෙම කියද්දී ගෘහණියගේ තත්ත්වය අපිට හිතන්න පුළුවන් නේ. දැන් ප්‍රොපේන් කොච්චරක් තියෙනවද, බියුටේන් කොච්චරක් තියෙනවද, සංයුතිය කීයද කියලා ඇය දන්නේ නැහැ. බොහෝ විට මහත්ය ගෙනල්ලා දෙන ගෑස් සිලින්ඩර් එක හයි කරගෙන පත්තු කරලා උයනවා. දැන් එතකොට ගෑස් සිලින්ඩර් එක ගේනකොට ඒකට සරිලන, ඒකට ගැළපෙන රෙගියුලේටර් එකක්, හෝස් බටයක් ගැන කවුද දැනුවත් කරන්න ඕනේ? නෑ, ඒක තමයි අඩුපාඩුකම් තිබෙන බව. දැන් අමාත්‍යංශය නෙවෙයිද? අමාත්‍යංශයේ වගකීමක් නැද්ද පාරිභෝගිකය ආරක්ෂා කරන්න? නෑ, ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙනවා. දැන් ඒ වගකීම මම ඒක තමයි කිව්වේ, අපි දිගින් දිගටම මේ ගැන කටයුතු කරලා නැහැ කියලා සංක. දැන් අපි මේ සිද්ධිය ආපු හින්දානේ මේ ගැන කතා කරන්නේ. මම උදාහරණයක් විදිහට කියන්නේ, දැන් අපි දැන් ඔබතුමා මේ සාකච්ඡාව අද කැඳවලා මේ පිපිරීම් ටික සිද්ධුුන්නේ නැත්තම් හරිද, කවුද ගෑස් ගැන කතා කරන්නේ? අපි මේ සේරම කරන අඩුපාඩුකම් හරිද, මේ අද මේ සාකච්ඡාව ජනතාවටත් සියලුම දෙනාටත් අවධානය යොමු කරලා වැඩ. දැන් හොඳම උදාහරණේ 2000 මේ සැප්තැම්බර් 16 වෙනිදා පුවත්පත් දැන්නීම් දැම්ම තුනක් දැම්ම. ගෑස් වල සංවිතිය පිළිබඳව ප්‍රමිතිය සකස් කිරීම පිළිබඳව මහජන අදහස් විමසනවා. ප්‍රමිතිය ආයතනෙන් අහන්න කීයක් මහජන අදහස් ඇවිල්ලා තියෙනවද කියලා. අපි පුරවැසියෝ විදියට හිතමුකෝ මේ මොකද්ද මේකේ තියෙන தත්ත්වය කියන එක. ඉතින් ඒකින්ද අද මේ ප්‍රශ්නේ මේ ආකාරයෙන් ඇති වුණු නිසා තමයි විශේෂයෙන්ම මේ සෑම දෙනෙක්ගේම අවධානය යොමු වෙලා දැන් ඒකට ක්‍රියාමාර්ග ගණමින් තිබෙන එක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ අනුව හැබැයි වැඩ කරනවා නම් ඊට ඉස්සෙල්ලා ඕනතරම් තිබ්බා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉන්නවා ගෑස් පිපිරීමකට ලක් වෙලා තුවාල. අනිවාර්යයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය අනිවාර්යයෙන්. ඉතින් කතා කරන්න තිබ්බනේ ඇමතිතුමානේ මේ ඉස්සෙල්ලා. ඒක තමයි කියන්නේ. ඒක පිළිබඳව ඉතින් ප්‍රශ්නයක් තිබෙනවා මුලින්ම. සමස්ත මම එකයි කිව්වේ සියලුම පාලන කාල සීමාව තුළ සියලුම රාජ්‍ය ආයතන වලින් මේ වගකීම් ඉටු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියන තැන මම පටන් ගත්තෙම ඒක තත්ත්වෙින්ද. හැබැයි දැන් ප්‍රේක්ෂකයෝ හිතයිද දන්නේ නැහැ මේ මම දැන් ඔබතුමා කියද්දි මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා මම තමයිම කරන්න ඕනේ වගේ නිකන්. ඒ කියන්නේ දැන් ඔබතුමා මට කියනවානේ මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. ඔබතුමාලනේ කරන්න ඕනේ. නේද, අපි විසඳුනුත් එක්කනේ මම කියන්නේ. අපි ගත්තා වූ ක්‍රියාමාර්ගත් එක්කනේ කියන්නේ. එතකොට දැන් දෙසැම්බර් මාසේ මේ අමාත්‍යංශය බාරගත්තට පස්සේ ඒ අපේ අමාත්‍යංශයට තියෙන එක වගකීමක් තමයි රට ඇතුළට ඇතුල් වෙන ආරක්ෂිත සෞඛ්‍ය ආරක්ෂිත මේ භාණ්ඩ ඇතුල් කර ගැනීම වගකීම. ඉතින් ඒකට මම වගකීම් බාරගත්ත හැටි මම ශ්‍රී ලංකා රේගුවටම ගිහිල්ලා මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක බැලලා හොයලා බැලලා ඒ රේගුව තුළ තිබෙන ඒ ආයතන වලටත් ගිහිල්ලා බලලා අපි නිකන් හිටියේ නැහැ. ඒ සාකච්ඡා ගණනාවක් අපි තියලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන දැනට මම ඒකයි සඳහන් කළේ විශේෂයෙන්ම දැනට මේ අපේ රටට ඇතුළු වෙන භාණ්ඩ මුලින්ම අපි ඒක නෙමෙව කර ගන්න ඕනේ. දැනට රාජ්‍ය ආයතන 30 ගානක් බලන අපේ රට ඇතුළු වෙන භාණ්ඩ. එතකොට නමුත් භාණ්ඩ බලන්නේ HS කෝඩ් 1200යි. ඉතින් 6000 මේ 500කට ආසන්න ප්‍රමාණයක් අදත් අපේ රටේ බලන්න නැතුව තමයි ඇතුළට ගන්නෙ. ඒ 6500 ඇතුලේ මේ සියලුම දේවල් තිබෙනවා. නෑ, දැන් මට ඕකේ සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න බෑ ඔබතුමාට. දැන් 2012 ජනවාරි 27 අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙනවනේ 1742 ඇලිරාක් 27 කියන ගැසට් පත්‍රයේ. අනිවාර්යයෙන්. ඒ ගැසට් පත්‍රයේ අයිතම පහක් පිළිබඳව දක්වලා තියෙනවා. තියෙනවා. මේ සිංහල එක මං ගාව තියෙන්නේ මේ සොණ්ඩනල වගේ වචන පාවිච්චි කරලා තියෙනවා. කොහොම හරි මේ රෙගියුලේටර් එක ඊට පස්සේ මේ හෝස් බටය එයා අර පුංචි උපාංග සම්බන්ධයෙන් SLS අංක තියෙනවා 1172 1178 1184 1181 1303. ඒ කියන්නේ SLS ප්‍රමිති අංක පවා තියෙනවා.
නීතියක් තියෙනවා නේද ක්‍රියාත්මක නොවන නීතියක් තියෙනවා හැබැයි අදටත් ඒ නීති අද රෙගියුලේටර් එකක් පරීක්ෂා කරන රසායනාගාරයක් අපේ රටේ නැත ඇත්ත කතාව අද ගෑස් ටික බලා ගන්න රසායනාගාරයක් අපේ රටේ නැත මේක තමයි ඇත්ත කතාව එතකොට පාරිභෝගික අධිකාරිය මේ මේ සිද්ධිය සිද්ධ වුණායින් පස්සේ මේ සෑම්පල් ටිකක් අරගෙන අපි රාජ්‍ය ආයතන කීපයකටම අපි යවුවා එහෙන් ලබා දීපු පිළිතුර තමයි මේවා බැලීම සඳහා රසායනාගාර පහසුකම් නැත කියන එක. එතකොට නීතිය තිබුණත් එතකොට බලන්න එතකොට පාරිභෝගික අධිකාරියට ගිහිල්ලා බලලා මේක හොඳද නැද්ද කියන එක බලලා මේව කරගන්න බෑ මේ සඳහා විධිමත් රසායනාගාර වාර්තා ලබා ගන්න ඕනේ. ඒ වාර්තා ලබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය රසායන නීතිය තිබුණා ගැසට් කරලා තිබුණා රසායන පහසුකම් අපේ රටේ ස්ථාපිත කරලා නැහැ. ඒක තමයි කතාව. දැන් මේ බාණ්ඩ සම්බන්ධයෙන් මේ බාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ගෙන් අපි අහුවා මොකද්ද තත්ත්වය කියලා මෙන්න මේ වගේ කතාවක් තමයි වුන් කියන්නේ. දැන් මෙතන වර්ග තුනක් තියෙනවා. මේවේ මේ SLS සහතිකයේ තියෙනවද? SLS නම් ගහලා නැහැ එකකවත් නේ. ඒක පිළිබඳව මේවේ දැනුවත්ද? දැන් තමයි ඉතින් අපිත් බැලුවේ මේවේ SLS තියෙනවද කියලා. මෙච්චර කාලයකට ඒව බැලුවේ නැහැ. මේහි තියෙනේ හොඳම ක්වොලිටි ඒවද තියෙන්නේ? තම ක්වොලිටි කියන්නේ අපි දෙන දේ විකුණනවා. මේ තියෙන මේ පැක් එක මේක ගොඩක් සේෆ්ටි. ඕකේ SLS සහතික කියලා මොකක් කරතියද නැහැ. SLS මොකුත් නැහැ. මේක ගෑස් එකෙන් කලින් ප්‍රොමෝට් කරා. ප්‍රොමෝට් කරලිවරලා මේක මේගොල්ලෝ නැවැත්තුවා. මේකේ හුඟක් ගෑස් පිරිමහෙනවා. මාසෙකුත් දවස් 10ක් විතර වගේ වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. කම්පැනියට පාඩු නිසා මේක නැවැත්තුවා. නවත්තලිවරලා දැන් වෙන එකක් ප්‍රොමෝට් කරලා තිනවා. ඒ රෙගුලේටරය ගැන අපිට මේක කරන්න බෑ. මොකෝ ඒකේ ගෑස් ලීක් වෙනවා හුඟක්. ප්‍රමිතිය කොහමද ඔගේ? ප්‍රමිතියක් ඉතින් නැහැ. ඉතින් කොහෙන්ද එන්නේ? චීනෙන් ඉන්දියාවෙන් ඒව තමයි දියේ. SLS ප්‍රමිතිය මොකුත් බෑ. නෑ නෑ. මේවා ගහලත් නැහැ සෙල්ලෙත් තියනවා කියලා. ඒකෙන් ඔයාලා දැනුවතුත් නැහැ. දැනුවතුත් නැහැ. ජනතාවත් ඔය අරගෙන. ජනතාවත් අරයි යාලෝ. ඔන්න ඕක තමයි. ඔව් හරි. වෙළඳපළේ තත්ත්වය. ඔව්. දැන් මේකට විසඳුමක් විදිහට තමයි අපි නවීන තාක්ෂණයේ මේකට පාවිච්චි කරන්න වෙනවා සංක පාරිභෝගික අධිකාරිය විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වැඩසටහන වැඩපිළිවෙල අපි දැනට ඒකේ ඒ පරිගණක දත්ත පද්ධතිය ඒ ටෙන්ඩර් ක්‍රියාවලිය පවා ආරම්භ කරලා තිබෙන්නේ. ඒ වගේම අපි haride.lk වෙබ් අඩවියක් අපි පාරිභෝගික අධිකාරියකින් ස්ථාපිත කරලා මේ සෑම ප්‍රමිතියට අනුව තිබෙන භාණ්ඩයක්ම අපි වෙබ් අඩවියට ඇතුළත් කරලා අදත් ඒක සාකච්ඡා තිබුණා ශ්‍රී ලංකා රේගුවයි ඒ අදාළ රාජ්‍ය ආයතනත් එක්ක. අපි මේක මේ අද පටන් ගත්ත එකක් නෙමෙයි. අපි දැන් ඒ ක්‍රියාවලිය ආරම්භ කරගෙන එන එකක්. haride.lk කවදද පටන් ගත්තේ? නෑ නෑ දැන් ඒක තමයි මම කිව්වේ. දැන් ඒකේ මම පටන් ගත්තේ නෑ. නෑ පටන් ගත්තේ නෑ. ඒ කටයුතු දැන් ආරම්භ කරලා තිබෙනවා. ඒකේ රාජ්‍ය ආයතනයක් වැඩ පටන් ගන්නකොට අපට උවමනාව තිබුණාට බෑ මේව කරගන්න. සාමාන්‍ය පිපිරීම් කීයක් වෙන්න ඕනේද ඒක පටන් ගන්න? නෑ පිපිරෙන්න කලින් පටන් අරගෙන තියෙන්නේ. ඔව් නෑ උවමනාව පටන් ගත්තේ නෑ. නෑ නෑ පුවත්පත් දැන්නේ මෙහෙම දාලා තියෙන්නේ. පුවත්පත් දැන්නේ මෙහෙම දාලා ක්‍රියාවලිය ආරම්භ කළා. භෞතිකව පටන් ගන්න පුළුවන්කමක් ලැබිලා නෑ. ඒකට හේතුව රජයේ ආයතනවල කටයුතු කිරීමේදී විශේෂයෙන්ම ඒ සියලුම පරිපාටින් අනුගමනය කරන්න ඕනේ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම තොරතුරු දත්ත පද්ධතියක් විශේෂම අපි මුලින්ම සඳහන් කරන්න ඕනේ ටෙලිකොම් ආයතනයත් එක්ක සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම අපි බැලුවා පාරිභෝගික අධිකාරිය අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් අරගෙන ඒ කටයුතු කරන්න. නමුත් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේම කීප දෙනෙක් ඒකට විරුද්ධ වෙලා ඊට පස්සේ පුවත්පත් දැන්වීමක් දාලා තමයි ක්‍රියාවලිය ආරම්භ කරලා දැනට ඒකේ අවසාන අදියරේ තිබෙන්නේ. ඒ වගේම අපි වෙබ් අඩවිය වෙනුවෙන් අවශ්‍ය ඒ වෙන් කර ගැනීමත් haride.lk ගැන මේස මාස 3කට කලින් අපි වෙන් කරගෙනත් තිබෙනවා. ඒ වගේම දැනට ඒකට අපි ඒ සොෆ්ට්වෙයාර් එක හදනකම් දැන් Excel sheet එකක දැනට භාණ්ඩ වර්ග 6000ක් විතර අපි ගබඩා කරගෙන තිනවා. අද උදේත් තිබ්බේ ඒකේ සාකච්ඡාව. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ මෙවැනි ප්‍රශ්න සඳහා ස්ථිරසාර විසඳුම් ලබා ගැනීමේ අරමුණක් ඇතුව මේ එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම තුලින් පමණයි අපිට මේ සඳහා ස්ථිරසාර විසඳුම් අපිට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ වගේම මේ තිබෙන ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමට haride.lk විතරක් කරලා හරියන්නේ නැහැ. අවශ්‍ය නීති රීති සංශෝධනය වීමේ අවස්ථාවක් තිබෙනවා. රසායනාගාර පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රමිතීන් සකස් කිරීමේ ප්‍රමිතීන් අවුරුදු 10කට විතර පස් කලින් හදපු ප්‍රමිතීන් අදට බලඟු වෙන්නේ නැහැ. ඒකට ඒ වගේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම මේ ආනයන සහ අපනයන ආනයන ක්‍රියාවලිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ රසායනාගාර පමණක් නෙමෙයි ලෝකයේ අනිත් රටවල රසායනාගාරවලින් ඒ ලැබෙන සහතිකයන්
අපි එන්ද කලින් ඒව මෙහාට ගෙන්න්නගෙන ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඉති මේ ආකාරයෙන් මංහිතන්න මේ පත්කරන ලද විද්වත් කමිටියු තුරුණුත් අපිට විචිතාමත් වටනා යෝජනා අපිට එයි. එව්වගේම මෙවැනි දැවන්ත සංශෝධන ක්‍රියාවලින් ගණනාවක් අනිවාරෙන්ම සිදුකිරීමේ අවශ්‍යතාවයක් අද පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් අනිවාරෙන්ම තිබෙන බව අපි පිළිගරගෙන මේ සෑම කටයුත්තක්ම ඉටු කිරීමේ වගකීම අපි බාර අරගෙන ඒ කාර්යභාරය අපි ඉටු කරනවා. දැන් ගිය සෙනසුරාදා 4 වෙනිදා ගෘහස්ත ගෑස් සැපයුම අත්හිටවන්න කියලා පාරිභෝගික අධිකාරිය විසින් නියෝගයක් නිකුත් කළ තිබ්බා. ඒ ලිට්‍රෝ සහ ලාෆ් කියන සමාගම් දෙකටමද? දෙකටම. මොකද හේතුව? හේතුව වුණේ විශේෂයෙන්ම අපිට එකක් විද්වත් කමිටුව විසින් මොරටු විශ්වවිද්‍යාලයේ විද්වත් කමිටුව අපට යම් යෝජනාවක් ලබා දුන්න එකක්. එවවගේම අර රසායන ද්‍රව්‍ය කියන්නේ ගෑස්වල ගන්ධය වහනවීම පිළිබඳව ඊට පස්සේ වාර්තාවට පස්සේ සභාපතිතුමයි මමයි පෞද්ගලිකවත් ගියා ලිත්‍රෝ පෙරුමල්ට ගිහිලා පෞද්ගලිකව අපිත් බැලුවා මේ ගෑස් සිලින්ඩර් 3ක් අරගෙන 3ම තිබුණ නැහැ. 3ම ගන්ධයක් තිබුණ නැහැ. මේ කොවිඩ් ආසාදිත වෙලා හිටියේ නෑ නේද ඔබතුමාලනේ? නෑ නෑ. එතකොටත් ගඳ සුවඳ. එතකොට එන්නෙත් නෑ. මමත් ඒකත් කිව්ව හැබැයි එතනදී. ආ එහෙම. මම එතෙන්ද කිව්වා ඒක. හරි. ඔව්. එතකොට එවලේ කොවිඩ් තිබුණා නම් දැන් කොවිඩ් එන්නේ නැහැ. ඔව්. ඒක ආවේ නෑනේ. ආවේ නෑනේ. ආවේ නෑ. ඔව්. එතකොට ඒ තීන්දුව తీරන නිසා තමයි විශේෂයෙන්ම අපි තීරණය කළේ අනිවාර්යෙන්ම ඒ වෙලාවේ මෙට්‍රික් ටොන් 4000ක් තිබුණා ගබඩාවල. ඒ මෙට්‍රික් ටොන් 4000 නිකුත් කරන්න එපා කියන එකයි. ඒ වගේ මේ නිෂ්පාදන කටයුතු අපි නවත්තලා බෙදාහැරීම නවත්තන්න කියලා සමාගම් දෙකම අපි දැනුම් දීමක් කළා. දාන 6 වෙනිදා වෙනකොට බෙදාහැරීම කරනවා. ඔව්. ඒ කියන්නේ තිබ්බ ගැටලුව निराකරණය කළාද? ඔව් නෑ දැන් මෙහෙමයි. මේ රසායනිකය දැන් මුසු කළාද මේ තියෙන සියලුම තොග? අනිවාර්යයෙන්. මේ ඔක්කොටම? ඔව් නෑ මෙහෙමයි. දැන් අපේ රටේ ගෑස් ලිට්‍රෝ සමාගමකට තියෙන්නේ මෙට්‍රික් ටොන් 8000ක ධාරිතාවයක් තියෙන තැන්කි පහසුකම් තිබෙන්නේ. දවස් 3-4කට සැරයක් නැවක් එනවා. එහෙම නැතුව අපේ රටේ මේ ගෑස් මේ මාස ගණන් පරණ ගෑස් තියාගන්න අපිට පහසුකමක් නැහැ. දවස් 3-4කට සැරයක් නැවක් එනවා. එතකොට ඊට පස්සේ අපි ඒ නවත්තන දවසේම රෑ නැවක් ළඟා වුණා. මේ කොළඹට. ඊට පස්සේ අපි ඒ නැවට විශේෂම් ප්‍රතිීතන මණ්ඩලයේ ප්‍රමිති ආයතනය ප්‍රතිීතන මණ්ඩලයේ ප්‍රමිති ආයතනය ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනය පාරිභෝගික අධිකාරිය මේ නිලධාරීන් නැවට ගිහලා තමයි සාම්පල් ගත්තේ. සාම්පල් අරගෙන තමයි අපි කණිත නීතිගත සංස්ථාවට අපි යොමු කළේ. යොමු කරලා තමයි ඒකෙන් එන තොරතුරු අනුව තමයි විශේෂයෙන්ම අපි මේවා දැනට ඒකක් තිබෙන්නේ 32යි 33යි තමයි තිබෙන්නේ. ඉතින් ඒ අනුව ඒ වාර්තා අපි මොරටු විශ්වවිද්‍යාලයේ විද්වත් මණ්ඩලයට ඒ වගේ රාජ්‍ය ආයතන වලින් අපි කමිටුවක් දීකලා විශේෂයෙන්ම ප්‍රමිති ආයතනයයි ITI ආයතනයයි ප්‍රතිීතන මණ්ඩලයයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මේ රාජ්‍ය ආයතනත් එක්ක හොවිලා තමයි නිර්දේශයක් අරගෙන අපි ඒක කලින් 49යි 47යි තිබුණේ. එතකොට මේකේ 32-33 තිබුණ නිසා තමයි විශේෂයෙන්ම තීරණය කළේ මේක මුදාහැරීම සුදුසුයි කියලා. ඒ අනුව විශේෂයෙන්ම අර ගඳ වහනය වෙන එක ඇතුළත් කරන්නේ මෙහි ලංකාවෙන්. ලංකාවේ තමයි ඇතුළත් කරන්නේ. ඉතින් ඊට පස්සේ ඒක මෙහි සමාගම් දෙකටම අපි දැනුම් දීමක් කරලා ඒක ඒ ගේ නැවෙන් බෑවට පස්සේ ඒක ඇතුළත් කරලා තමයි විශේෂයෙන්ම අද උදෑසන ඊයේ අපි සම්පූර්ණ උපදෙස් ලබා දුන්නා. උපදෙස් ලබා දුන්නා මුලින්ම මේ ගේන ගෑස්වල ප්‍රමිතිය අපි සෑම දිනකම මේ නිලධාරීන් ගිහලා සාම්පල් ගන්න. බල කණිජ නීතිගත සංස්ථාවෙන් බලනවා. බලලා ඒ නියම කියන්නේ නියමිත කියලා කියන්නේ දැනට තීරණය කරලා තිබෙන ඒ 30 සහ 30 ආසන්න සීමා සමහරට 25 වෙන්න පුළුවන්. සමහරට 31 32 වෙන්න පුළුවන්. මේ සීමාව තුළ තිබීම අනිවාර්යයි.
ඒවගේම අර ගඳවහනය වීමේ ඒ රසායන ද්‍රව්‍ය අනිවාරෙන්ම ඒ 14-15 සීමාව අනිවාරෙන්ම තිබිය යුතුයි. ඒවගේම නිෂ්පාදන ක්‍රියාවලියයේදී අපි මුලින් කිව්වේ හැම සීයකින්ම එකක් අරගන මේක පීඩනය මයින්ඩ කියන එක. නමුත් දවසකට 80,000-90,000 යන හින්දා ඊට පස්සේ පැති සාකච්ඡාවේදිකු අපි 1,000කට එකක් ගම සාම්පල් කීපයක් බැලුවට ඒ සීරියල් නම්බර එක 1,000කට එකක් දෙන්නම් කියලා ඒ අනුව විශේෂම සෙනසුරාද අපි තීන්දු තීරණ ගත්තේ. වගේම ඉරිදා රාජ්‍යකාරයල වහලා තිබුණේ. එතකොට මේ පීඩන මයින යන්ත්‍ර මේ සමාගම් දෙකේම තිබුණේ 15යි. මේව පරීක්ෂා කරලා තිබුණ නැහැ. ඊට පස්සේ අපි ITI ආයතනයට කතා කරලා ඉරිදා රසායනාගාරය ඇරලා මේ සමාගම් දෙකේම අර යන්ත්‍ර සූත්‍ර ටික ITI ආයතනයට ගෙන්නලා විශේෂම නැමත පරීක්ෂා කරලා නිවැරදිද කියලා ඒ සහතික අරගෙන ඒ යන්ත්‍ර සූත්‍ර වලින් තමයි දැන් නිෂ්පාදනය වෙන ක්‍රියාවලිය ගෑස් සිලින්ඩර් වල පීඩනය මැනීමේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. ඒ අනුව අද උදෑසන පාරිභෝගික අධිකාරී නිලධාරිනුත් ITI ආයතනය සහ ප්‍රමිති ආයතන නිලධාරිනුත් ඒ ලිත්‍රෝ සමාගමේ එතනට ගිහිල්ලා මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒ නියදි කීපයක පීඩනය බලලා අර ගඳවහනේ වීම පිළිබඳව බලලා සෑහීමකට පත් වුණාට පස්සේ තමයි මේවා ඒ වගේම අලුත් ලාංඡනයක් ඒකට ඇතුළත් කරන්න කියලා වෙළඳපොළ නිකුත් කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් අවසර ලබා දුන්නේ. ඒ වගේම මේ ප්‍රශ්නය ස්ථිරසාර විදිහට විසඳෙන තාක්කල් අනිවාර්යයෙන්ම මේ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිද්ධ කරලා තමයි රට ඇතුළට මේ ගෑස් නැවත ලබා ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන්නේ. හැබැයි ඉතින් ඔය ඉතිල් ම කැප්ටන් කියන්නේ හුදු සයිරන් නලාවක් විතරයි නේ. ඒ කියන්නේ ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ විසඳුමක් නෙවෙයි. නෑ 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 නෑ. අනතුරු ඇඟවීමක් විතරයි. අනතුරු ඇඟවීමක් විතරයි. ඒක ගෑස් වහනේ ගෑස් ලීක් එකක් ආවොත් දැන් වෙන්නේ ගෑස් ලීක් එකක් ආවද කියලා නැද්ද කියලා තේරෙන්නේ නෑ. එතකොට ගෑස් ලීක් එකක් ආවොත් විශේෂයෙන්ම මේ ගඳවහනේ වීම නිසා අනිවාර්යෙන්ම ඒක පිළිබඳව එතකොට දැනගන්නවා මෙහෙම ගෑස් ලීක් එකක් වෙනවා කියලා. ඉතින් එතකොට ඒකට ගත යුතු ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒක ඒ රසායන ද්‍රව්‍ය ඇතුළත් වීම නිසා මේකට වෙනත් ආරක්ෂාවක් ඒක පීඩනය අඩුවීමක් හෝ එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපි විරාමයකින් පස්සෙ ආවා. ඇමතිතුමා අපි දැක්කා හතරවන සෙනසුරාදා මේ විදිහට පාරිභෝගික අධිකාරිය විසින් නියමයක් කරලා තියෙද්දි ගෑස් බෙදා හැරීම කරන්න එපැයි කියලා ඇතැම් ප්‍රදේශවල විශේෂයෙන්ම ගාල්ල එහෙම සමහර ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් බෙදා හැරියා. ඊට පස්සේ අපි ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ඇහුවා මෙහි ප්‍රකාශකයෙක් කිව්වා අපි දන්නේ අපිට එහෙම එකක් පණිවිඩයක් හම්බ වෙලා නැහැයි කියලා. ඊට පස්සේ ලාෆ් ගෑස් සමාගමෙන් ඇහුවා සභාපතිවරයාම කිව්වා අපිට එහෙම දැනුම් දීමක් වෙලා නැහැයි කියලා. ඔබතුමාර තාක්ෂණික වශයෙන් දියුණුවක් ගැන කතා කරනවා, වෙබ් අඩවි ගැන නිර්මාණය කරනවා. තාම අමාත්‍යංශයට පාරිභෝගික අධිකාරියට ෆැක්ස් එකක්වත් යවා ගන්න බැරිද? ෆැක්ස් යවන්නවත් WhatsApp යවන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ගෙනල්ලා රැස්වීම් තියලා භෞතිකව කිව්වේ. ඒ පැමිණීමේ ලේඛන සියල්ලක්ම තියෙනවා. එතකොට ඒක එකක් අපි ඒ සමාගම් දෙකටම කෝ ඒක නිවැරදි කරන්න කියලා ඊට පස්සේ කොහොමද පරණ කිව්ව එකක් කියලා. ඒ වගේම ඊට පස්සේ එවැනේ රැස්වීමේදී තීන්දුවක් තීරණයක් අරගෙන ඊට පස්සේ අපි ලියුම් යවනවා කියලා WhatsApp මගින් සහ ලියුම් ෆැක්ස් මගින් සියලුම තාක්ෂණයේ ඔස්සේ ලිපි යවුවා. ඒ වගේම අපි කිව්වේ කර්මාන්ත ශාලාවලින් මේවා නිකුත් කිරීම තමයි අනිවාර්යයෙන්ම නතර කිරීමක් සිද්ධ කළේ. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ දැන් මේ තියෙන 4000 දැන් මෙතන 4000ක් තියෙනවා. ඒක සඳහන් කරන්න බැහැ. නැත්නම් ඊට පස්සේ ආය ඉදිරියේදී අහන්නේ අර නවත්තපු 4000ට මොකද උනේ කියලා. ඔබතුමා කියන්නේ මොනවාද? පරණ ඒ කියන්නේ අර පරණ සංවිතියෙන් තිබෙන මෙට්‍රික් ටොන් 4000ක් දැන් ලිත්‍රෝ සමාගමේ තියෙනවා. ආ. එතකොට ඒක ඒවා අපි අවසර දුන්නා ඔය ටයිල් කම්පැනි සහ ඒවට ඉහළ ධාරිතාවයකින්නුත් අවශ්‍ය වෙනවා ගෑස්. ඒ කියන්නේ ගෘහස්ත පරිභෝජනයට නෙවෙයි. ගෘහස්ත අරෙන්න අනිත්‍යවට ලබා දෙන්න අවසර දුන්නා. අපි කිව්වා ඒ 4000 ලබා දෙන ආයතන ආයතන මොනවද කවද්ද ලබා දුන්නේ ක්වොන්ටිටි එක අපිට අවශ්‍යයි කියලා. ඒකට ඒකත් අපි ලබා ගන්නවා. නැත්තම් දැන් අපි නවත්තපු 4000ට මොකක්ද උනේ කියලා කියන්නේ. ඒතකොට ඒ 4000 මේකට. එතකොට යම් හේකින් ඉතුරුක් වුණොත්
ඉතුරුවක් වුණොත් ඊළඟට යාල කරන්න එහේ ටැංකි හතරක තියෙන්නේ ඊළඟ එන එව්ව එන්නේ විසි ගණන් වල එව්වා කියලා තමයි දැනට ගණන් ගන්න ලැබිලා තිබෙන්නේ. ආ එතකොට මේ විසි ගණන් වල එව්වා අඩු ප්‍රමාණයක් මේකේ කලවම් කිරීම තුලින් ඒ මේ මේ ප්‍රොෆේන් විසි ගණන් වල කියන්නේ මට පැහැදිලි නෑ. ප්‍රොෆේන් කියන්නේ ප්‍රොෆේන් වල ආගේ ප්‍රතිශතය 25යි 26යි කියලා තමයි අපිට දැන් එහෙන් නැවට පටවනකොට දැන් මෙහාට එනවා. එතකොට මෙහෙට එන වார்த்தාවල තිබෙනවා කියලා දැනග හෙට උදේ තමයි ඒක ලැබෙන්නේ. එතකොට ඒ ගානට අඩු වෙලා කියනවා කියලා තමයි දැන් කියලා තියෙන්නේ. අපි පැහැදිලිවම කියලා තියෙන්නේ මොනම ආකාරයකටවත් ඒ සංවිතිය තාම විද්‍යානුකූලව කොහෙවත් මොනවත් අපට ලබා දීලා නැහැ. මේක අනිවාර්යයෙන්ම මේ සංවිතිය වෙන්න මේ ආකාරයට වෙනස් වුන නිසා තමයි මේක උනේ කියලා තාම පරීක්ෂණයක් කරලා වාර්තා අපට ලබා දීලා. නමුත් මේ සියලුම කරුණු සැලකිල්ලටගෙන විද්වතුන්ගේ සහ අපි සියලුම දෙනාගේ අපිත් ඒක තමයි මතේ. වෙනත් වෙනස් වීමක් නැහැ වෙනස් වෙලා තිබෙන මේ සංවිතිය විතරයි. එතකොට අනිත්ව පරණ විදිහටම තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් ඒකින්ද අපි දැන් තීරණය කරලා තිබෙන්නේ මේ සංවිතිය මේ ආකාරයෙන් වැඩිවීම නිසා තමයි මේක සිද්ධ වෙලා තිබෙන්නේ කියන එක තමයි දැන්ට මගේ සහ අපි සියලුම දෙනාගේ විග්‍රහය. ඉතින් ඒ අනුව අපි ඒක ඉලක්ක කරගෙන අපි කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මීට වඩා වැඩි මොනම ආකාරයකටවත් රටට ඇතුළු වෙන්න මේවා ලබා දෙන්නේ නැහැ කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. දැන් ගෑස් සංයුතිය ඊට පස්සේ රෙගියුලේටර් එක වෙන්න පුළුවන්, හෝස් එක වෙන්න පුළුවන්, එනත් ඒ හා සම්බන්ධ උපාංග, ඊට පස්සේ උදුන, මේ සියල්ලම පසක තබලා විපක්ෂ නායකවරයා අලුත් චෝදනාවක් ගෙනෙනවා. හැබැයි ඔහු තර්කානුකූලව මේ චෝදනාව ගොඩනගනවා. අපි බලමු මොකද කියන්නේ. දැන් ලිට්‍රෝ කොම්පැනියට තියෙනවා, ගෑස් සමාගමට තියෙනවා පිරිමු මධ්‍යස්ථානයක්, ෆිලින් ප්ලාන්ට් එකක්. ඒක තියෙන්නේ කෙරවල පිටියේ. වෙළඳ පොලේ ඉල්ලුමට සැපයුම ලබා දෙන්නට බැරි වුණු පීඩනකාරී තත්ත්වය තුළ මොකද්ද ලිට්‍රෝ කොම්පැනිය කරේ? අර කාන්දු වීම වැළැක්වීමේ ක්‍රමවේදයේ පරීක්ෂණ සියල්ලක්ම නතර කරලා ගෑස් ටික මුදවා හැරියා, සිලින්ඩර් ටික මුදවා හැරියා පාරිභෝගිකයින්ට. දැන් ඔබතුමාලා දැනගන්නට ඕන, දිනපතා වෙළඳ පොලට සාමාන්‍යයෙන් නිකුත් කරනවා මේ ආයතනය දල වශයෙන් සිලින්ඩර් 85000ක්, සාමාන්‍යයෙන් 1/2 දෙකක්. ඒ 85000යි දල වශයෙන් කිව්වොත් 1300 ඉඳලා 1700 2000 මේ වගේ ප්‍රමාණයන් රිජෙක්ට් වෙනවා. දැන් මෙතන සිදුණු දේ තමයි ඉල්ලුමට සැපයුම ලබා දෙන්න බැරි වුණා. ඒ නිසා මේ සමාගම තීන්දුවක් ගත්තා, කාන්දු වීමේ පරීක්ෂණ මොනක් කරන්න අවශ්‍ය නැහැ, එකවරම මේවා මුදා හරිනවා. මෙන්න මිත්‍රවරුනි, අද දවසේ ගෑස් ඛේද වාචකයේ සිදුවීමට වැදගත්ම හේතුව මේ ඔක්කොම හංගන් ඉන්නේ මේ ආයතනයේ. මේකට වග කියන්නට ඕන. කවුද මේ ලීක් ඩිටෙක්ෂන් සිස්ටම් එක අවශ්‍ය නැතේ කියලා කිව්වේ? ඒක තමයි මේ පිපිරීම් වලට ලොකුම හේතුව. මම හිතන විදිහට මේ සිදුවෙලා තිබෙන්නේ සාපරාදී ක්‍රියාවක්. මම පැහැදිලි විල්ලීමක් කරනවා, මේ කාරණාව පිළිබඳව විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් අවශ්‍යයි. අපි එතුමාගේ ප්‍රකාශය පොඩ්ඩක් විමසලා බැලුවා. කෙරවල පිටියේ ඇත්තටම අර සිලින්ඩරයක් වතුර අභ්‍යන්තරයෙන් යවලා ලීක් එකක් තියෙනවද කියලා පරීක්ෂණයක් කරනවා. මොකද්ද ඔබතුමා කියන්නේ විපක්ෂ නායකතුමාගේ චෝදනාව? නෑ, මුලින්ම අපි මේ එක චෝදනාවක්වත් අහක දාන්නේ නැහැ. කියන්න එපා. එතකොට මේ සෑම චෝදනාවක් අපි ඒ වගේ මේ වන විටත් අපි විශේෂයෙන්ම ගෑස් සිලින්ඩර් ආනයනය කරපු ප්‍රමාණයද රට මේ ගෑස් සිලින්ඩර් සිරෙන් පිටරටින් ගලාවේ. අපි රේගුවෙන් සියලුම වාර්තා දැනට අපි ලබාගෙන අවසාන කරලා තිබෙනවා. ඔය කියන කරුණ පිළිබඳව ඇත්තම පාරිභෝගික අධිකාරිය දැනටමත් පරීක්ෂණයක් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ පිළිබඳව සොයා බැලීමක් කරනවා. ඉතින් ඒ වගේම මං හිතන්නේ ලිත්‍රෝ සමාගමයි සියලුම මොටු විශ්වවිද්‍යාලයේ උගත් බුද්ධිමත් මේ සියලුම දෙනාමයි. අපි පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ විපක්ෂ නායකතුමත් හිටියා. මං හිතන්නේ එතුමා එදා එතනදී ඕක කිව්වනම් වඩාත්ම ඵලදායි වෙනවා. ඒක පස්සේද දන්නේ නැහැ තොරතුරු. ඒක තමයි, ඒක මං හිතන්නේ මේ දවස් කීපයක් ඇතුළත සිද්ධ වුණේ. ඉතින් එතකොට කෙසේ හෝ එතුමාගේ ඒ අද මං ඒකයි කිව්වේ මේ 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 ප්‍රශ්නේදී කවුරු කොහොම හෝ ඕනෑම කෙනෙක් දැන් අපිටත් මේ සමාගම් වල හිටපු අය ටෙලිෆෝන් කරනවා, විවිධ තොරතුරු එනවා, ඒ සියල්ලක්ම අපි ඒ අරගෙන මේ ප්‍රශ්නේ යම්කිසි ආකාරයක එතුමා ඔය කියපු ඔය ප්‍රශ්නේ සම්බන්ධයෙන් නෙමෙයි, විශේෂයෙන්ම දැන් මේ ක්‍රියාවලිය තුළ රාජ්‍ය ආයතන වල යම් යම් වගකීම් පාරහැරීම් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම රජයන් විදිහට පැවති රජයන් ඒ ආකාරයෙන් සිද්ධ වෙලා තිබෙනවා. වගේම මගේ පෞද්ගලික නිගමනය මේ සමාගම් දෙක ක්‍රියාකලාපය විශේෂයෙන්ම අවධානය යොමු නොකිරීම, ඒ වගේම මං හිතන්නේ මේ දිහා බලපුවාම
සැලකිය යුතු අඩුපාඩුකම් ප්‍රමාණයක් මේ සමාගම් දෙක තුරසින්ම ඉටු කරලා තිබෙනවා කියන එක විශේෂයෙන් මගේ නිගමනයයි. ඉතින් ඒකින්ද ඒව සඳහා නිවැරදි කිරීමට කටයුතු කරනවා පමණක් නෙමෙයි මේවා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරලා යම්කිසි ආකාරයකට අපට ඒවෙන් කරුණු අනාවරණය වුණොත් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ගත් අනිවාර්යම ගැනීමට අපි පසුබට වෙන්නේ නැහැ කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම නිවැරදි මේ ක්‍රියාවලීන් පිළිබඳව විසාන දැන් උදාහරණයක් විදිහට දැන් ඔය ගෑස් දැන් අපේ මමත් එතෙන්ට ගියා බලන්න. දැන් ගෑස් මේ මේ අර වතුරෙන් ගිහලා තමා මේ මේ චෙක් කරන්න. ඔව්. ඉතින් දැන් අපි ඇහුවා ඒකේ 3 දෙනෙක් දාලා තියෙනවා. මේ කට්ටිය කී දෙනෙක් පැයටම වැඩ කරනවා. ඉතින් ඒ එතන ඩියුටි දාපු කට්ටිය අපි කව පැයෙන් පැයට මාරු කරන්න කියලා. දැන් මෙහෙම මෙහෙම යනකොට පැයටක් කොහොමද මේක බලන්නේ? ඒ කියන්නේ ඇහැ විශ්වාස කරලා තමයි බලන්නේ. ඇහැ විශ්වාස කරලා බලන්නද? ඒ යාන්ත්‍රික ක්‍රමවේදයක් නැහැ. ඉතින් දැන් මේ මං කියන්නේ ඒ වගේ දැන් මේ මේ මෙවැනි සිද්ධීන් සිද්ධ වුනේ නැති හින්දා මේ මේවැ දැවැන්ත අඩුපාඩුකම් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ ඒවා ඒවා ගැන මං හිතන්නේ මේ දැන් දැන් අපි දැන් දැන් ඔය වගේ ඔය හමුදාවල ආරක්ෂා කර දිනකොටත් එකතන මෙහෙම හිටගෙන ඉන්නකම් පැයෙන් පැයට මාරු කරනවා. ඔව්. ඉතින් ඒ වගේ දැන් අපිට කියන්නකො අපට ඒ රස්සාව හම්බ වෙනවා. මේ පැය 8ක් කොහොමද මේ මේක බලාගෙන මෙහෙම කරගෙන ඉන්නේ. ඒ පොඩ්ඩක් හැමෝම වුණොත් එක සිලින්ඩයක් යනවනේ. ඉතින් මං කියන්නේ ඒ වගේ අඩුපාඩුකම් මේ මේ සමාගම් දෙකේ මේ ක්‍රියාවලිය තුල තිබෙනවා. හැබැයි විපක්ෂ නායකවරයා කියන්නේ එහෙම හඹුලෙස ගිය එකක් ගැන නෙමෙයි. නෑ 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 නෑ. සැපියුම ඉල්ලුමට සරිලන සැපියුමක් දෙන්න බැරි වෙච්ච හින්දා මේ මේ තොග ගණන් ඉවත දාලා තිබ්බ ගෑස් සිලින්ඩර් වෙළඳ පොළට නිකුත් කරා. නෑ මොනම ආකාරයකටවත් ඔය ක්‍රියාවලිය ඔය ඒ සිස්ටම් එක නම් මම හිතන්නේ නවත්තන්න ඇති කියලා. නවත්තන්න ඇති කියලා. නමුත් මං හිතන්නේ එතුමා ඔය කියන්නේ එහෙම රිජෙක්ට් වුණු ඒකරාශී කරගෙන තිබුණේ වෙළඳ පොළට දැන් මන්ද මට තේරෙන විදිහට එතුමාගේ මම කෙසේ හෝ මම එතුමාගේ මේ පිළිබඳව වැඩිදුරටත් විස්තර මම අහගන්න. අහගෙන අපි මේ පරීක්ෂණ කටයුතු වලදී එතුමාගේ අදහස් යෝජනාත් අපි අනිවාර්යයෙන්ම ලබා ගැනීමට කටයුතු කරනවා. ගෑස් සම්බන්ධ මගේ අන්තිම ප්‍රශ්නේ. දැන් අද 360 බලලා හෙට උදේ පාන්දර ගෘහණිය අපේ අම්මා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, සොයුරියක් වෙන්න පුළුවන්, දියණියක් වෙන්න පුළුවන්. කුස්සියට යද්දී මුළු තැන් ගේට යද්දී තේකක් හදන්න ඇය ආරක්ෂිතද? බොහොම අවංකව අපි කියන්න ඕනේ තාමත් අපිට 100%ක්ම ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. මේ ප්‍රශ්නේ ඉතාමත් සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය සංකීර්ණ ප්‍රශ්නය එක දවසකින් පැය 24කින් අපිට විසඳුම් ලබා දෙන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් නැති බව මං හිතන්නේ සියලුම දෙනාම පිළිගන්න ඕනේ. ඒ අනුව දැනට අපේ රටට ඇතුල් වෙන ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව සහ දැනට නිකුත් වෙන ගෑස් පිළිබඳව ඒ විද්වත් මණ්ඩලවල සහ සියලුම රාජ්‍ය ආයතනවල ලබා දීපු තොරතුරු අනුව අපිට වකින් බාර ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ අනුව තමයි විශේෂයෙන් මේ ගෑස් හඳුනා ගැනීම වෙනුවෙනුත් වෙනමම ලාංඡන යොදලා වෙළඳපොළට නිකුත් කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කරන්නේ. ඒ වගේම දැනට භාවිතා කරන ලබන ගෑස් පිළිබඳවත් ඒ වගේම දැනට අලෙවි නියෝජිතව ළඟ තිබෙන ගෑස් සිලින්ඩර් පිළිබඳවත් අනිවාර්යෙන්ම අපි ඊළඟ පියවරයන් විදිහට ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම අපි ලබා ගැනීමට කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ නිසා දැනට මේ සියලුම දෙනාගේ අදහස් යෝජනා මත ඉතාමත් සැලකිලිමත් විශේෂයෙන් මේ උපාංග වල ගුණාත්මක භාවය ඒ වගේම ඒක භාවිතා කිරීමේදී වැඩි අවධානයක් යොමු කරමින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම මේක 100%ක්ම අපි ඔබ තුමා අහපු ප්‍රශ්නයට මම ලබා දෙන පිළිතුර මේ 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 100%ක්ම ඒ තුලින් ජනතාව සෑහීමකට පත් වෙන්නේ නැති බවත් මම දන්නවා. ජනතාවට මේක ප්‍රශ්නයක් තිබෙන බවත් මම ඉතාමත් හොඳින් දන්නවා. ඒ තේම නිසා අපි ඉතාමත් කෙටි කාලයක් තුළදී මේ ප්‍රශ්න සඳහා අවසාන විද්වත්
මණ්ඩලයේ උපදෙස් ලැබුණාට පස්සේ කමිටු වාර්තා ලැබුණාට පස්සේ අනිවාර්යයෙන්ම අපි 100%ක් මේ ප්‍රශ්නේ निराකරණය කිරීම වෙනුවෙන් අපි ඒ අවශ්‍ය වකිම ඉටු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මම මෙහිදී විශේෂයෙන්ම ඉතාමත් විනාඩි කීපයක් මට කරුණාකරලා ලබා දෙන්න. ඒ කියන්නේ අපිට මේ ප්‍රශ්නේ ආවට පස්සේ විශාල වශයෙන් දැන් අපට උදාහරණයක් විදිහට අතිගරු ජනාධිපතිතුමා අපට පරිභෝගික අධිකාරිය විදිහට මේ කටයුතු පිළිබඳව ශේෂ්ඨ වලට ගිහිල්ලා අපට තොරතුරු ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කරලා එතුමා උපදෙස් ලබා දුන්නා හැම සිද්ධියකටම සිද්ධිය වුණාම යන්න ඕනේ. ගිහිල්ලා ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඡායාරූප සහ සියල්ලක් නැතුව ලබා දෙන්න ඕනේ. ඒක පසුවි ප්‍රාම් කරන්න ඕනේ කියලා ඒක ඉතාම ඵලදායී වුණා. අපිට මේ මම මේ සියලුම තොරතුරු කිව්වේ ඒ පොලිසිය විසින් ලබාගත්තු තොරතුරු අනුව. ඒ වගේම අපේ රටේ මේ පිළිබඳව උගත් විද්වත් කමිටුවක් අධිකරණ ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබුවා. මහාචාර්ය ශාන්ත වල්පොළ මහත්මයා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන හා ක්‍රියාවලී අංශ ප්‍රධානි විදිහට කටයුතු කරන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහාචාර්ය අජිත් දේශවිල්ලා මහත්මයා මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව් පී ඩබ්ලිව් ජයතිලක මහත්මයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීප් ජයවිර මහත්මයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නාරායන සිරිමුත්තු මහත්මයා කොමසාරිස් නවනිපේම් නිපේම් කළුවන්ගේ කොමිසම ආචාර්ය සුදර්ශන සෝමසිරි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කාර්මික දාක්ෂණ ආයතනයේ සුජීව අරුත්තුමගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රමිති ආයතනය. ඊට අමතරව මේ විශේෂම මේ කමිටුව අපට නිතර නිතර අපට දුරකථනයෙන් විමසින් තොරතුරු ලබා ගැනීමෙන් ශේෂ්ඨයේ පරීක්ෂා කරමින් ඉතාමත් ඵලදායි විදිහට මේ ප්‍රශ්නය පිළිබඳව අවබෝධයක් ලබාගෙන කටයුතු කරනවා. මම මේක අවස්ථාවක් කරගන්නවා මේ එක්කෙනෙක්වත් දීමනා හෝ වරප්‍රසාද ලබාගෙන නෙමෙයි ස්වේච්ඡාවෙන් මේ සේවය රට වෙනුවෙන් ලබා දෙන්නේ. අපට ඔබතුමාලගේ සේවය ඉතාමත් ඵලදායි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඊට අමතරව පළවෙනි අවස්ථාවේ සිට අර ලීටර 18 කරපු අවස්ථාවේ සිටම මොට්ටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහත්මයාගේ අංශ ප්‍රධානිය විදිහට එතුමා වෙනම එක්ස්පර්ට් කමිටි එකක් පත් කරලා අපිට වාර්තා දෙකක් සහ වාර්තා තුනක් ලබා දුන්නා. ඒකට මහාචාර්ය එඩී යූ.එස්. අමරසිංහ මහත්මයා, මහාචාර්ය එම් නාරායන මහත්මයා, ආචාර්ය තුෂාර සුභසිංහ මහත්මයා සහ ඩුලිකා ගුණරත්න මහත්මිය ආචාර්ය මොරටු විශ්වවිද්‍යාලයෙන් අපට ඒ ලබා දෙන සහයෝගයේ දායකත්වයත් විශේෂයෙන්ම කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය, ප්‍රතිතන මණ්ඩලය, මොරටු විශ්වවිද්‍යාලයේ රසායන රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කන්දේලි දිග සංස්ථාව, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන සහ වෘත්ති අධ්‍යාපන පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයත් අපිට මේ මේ සියලුම ආයතනවල නිලධාරීන් අතවශ්‍යම මේ නිමාඩු දවස් මොනවත් බලන්න නැතුව පාරිභෝගික අධිකාරියේ නිලධාරී මහතුන් සමග එක්කහුව වෙලා මේ ප්‍රශ්නයට කණ්ඩායමක් විදිහට අද ඉතාම සාර්ථකව මුහුණ දෙමින් අපි මේ අභියෝගයේ ජය අරගෙන ජනතාවගේ ওই තියෙන සාධාරණ බය සැකය නැති කිරීම වෙනුවෙන් අපි පූර්ණ කාලීනව කැප වෙලා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මම තව එක නමක් එකතු කරන්න දොතර. ඔව්. සුවහසක් පිපිරීම මැද ඉවසාව දරා සිටින පාරිභෝගිකයාවත් ඔතනට එකතු කරත් හොඳයි. මම විශේෂිත වූ නමක් යොදලා මම කනගාටුව ප්‍රකාශ කළේ පාරිභෝගික ජනතාව වෙනුවෙන්. මේ අයට ඉස්සෙල්ලා ඔබතුමා මට මතක නැහැ. මම මුලින්ම මම ඒක කනගාටුව ඒ පාරිභෝගික ජනතාවගේ සැකය බය මේ හැම එකක් වෙනුවෙන් මම කනගාටුව ප්‍රකාශ කරලා මේ නම කිව්වේ. හොඳයි අපි විරාමයේ ඒ හැගේ නම මතක් කරලා හරියන්නේ නැහැ. විරාමයකින් පසු ආවමු. අපි ලසන්ත අලගියවන්න ඇමතිතුමා සමග ඇද තුන් සැහැටේ රැඳී සිටින්නේ. ඇමතිතුමා, දැන් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර තීගයට කනකොකා හඬනවද මේ දවස්වල? කොහොමද ඒක
ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්නය නැහැයි කියලා මොනම ආකාරයකටවත් කියන්න අපි සූදානම් නැහැ. සන්ධාන ආණ්ඩු තුළ දේශපාලන පක්ෂ අතර මෙවැනි මතවාද ප්‍රශ්න සාමාන්‍යයෙන් ඕනෑම සන්ධාන ආණ්ඩුවක ඇති වෙන බව අපි පිළිගන්නවා. විශේෂයෙන්ම මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටිය සන්ධානයේ නායකයා විදිහට ඉතිහාසයේ හැමදාම අපි දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය. නමුත් මෙවර පොදු ජන පෙරමුණ ප්‍රමුඛ අපි ප්‍රථම වතාවට දැන් අපි මල්ලි බවට පත් වෙලා තිබෙනවා. අයියා අද වෙන දේශපාලන පක්ෂයක්. ඉතින් ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයියා විදිහට කටයුතු කරන කාලයේදී මං හිතන්නේ අනිකුත් සියලුම දේශපාලන පක්ෂත් එක්ක ඒ ගමන සාර්ථකව ඒ නායකත්වය ලබා දීලා ගෙන ආවා. ඉතින් දැන් ඒකේ වගකීම අනිවාර්යෙන්ම ඒ ප්‍රධාන දේශපාලන පක්ෂයේ විදිහට ඒ අය තමා මේ සම්බන්ධ වෙලා ඉන්න දේශපාලන පක්ෂ තබා ගැනීම සහ පවත්වාගෙන යාම පිළිබඳව ප්‍රධාන වගකීම් පැවරෙන්නේ ඒ ප්‍රධාන දේශපාලන පක්ෂයට. කවදාවත් ඒ කියන්නේ අයිත් අයියා වෙන්නේ නැද්ද හැමදාම මල්ලිද? අපි අයියා වෙනවා. අපි දැන්ටමත් අයියා පාට් එක දාගෙන ඉන්නේ. අයියා පාට් එකක් නැහැ. ඒ රටේ මිනිස්සුන්ගේ සහ අයියා වෙලා ඉන්න අයත් ගොඩක්. ඉතින් මේ අයියාගෙන් තමයි බිහි වුණු අය තමයි මෙර දෙකින්ද එයත් ඒ ගෞරවය තිබෙනවා. ඉතින් අපි හැමදාම මල්ලි වෙලා ඉන්න බලාපොරොත්තුවක් නැහැ. නැහැ දැන් ඔබතුමා එහෙම කිව්වට මුලින් පළ නොකිය පලා බෙදපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු දැන් කෙලින්ම කියනවා මොකද්ද මේ වරප්‍රසාද භුක්ති විඳ විඳ ඉන්නේ? ඇයි මේ නිල නිවාස නිල වාහන පාවිච්චි කරන්නේ, බලතල පාවිච්චි කරන්නේ, යන්නකො කියලා කියනවා. නැහැ මෙහෙමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණත් එක්ක සම්බන්ධ වුණේ විශේෂයෙන්ම ඒකේ නායකත්වයත් එක්ක සම්බන්ධ වෙලා තමයි සාකච්ඡා කරලා අපි එකඟතාවයන් වලට ආවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම ජනාධිපති අපේක්ෂකතුමා විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග විතරයි අපි සාකච්ඡා කරලා අපි එකඟතාවයන් වලට අපි පැමිණියේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා පොදු ජන පෙරමුණේ සම්මේලනයේදී එතුමාගේ මතය කිව්වා. සන්ධාන ආණ්ඩුවල කොහොමද කටයුතු කරන්න ඕනේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනිත් දේශපාලන පක්ෂ ඒ ආණ්ඩු සහ ජනාධිපතිතුමා බලයට පත්වීම පිළිබඳව කරපු කාර්යභාරයත් තිබෙන මේ සුහදතාවය පිළිබඳව එතුමා ධර්ම මතය එතුමා ඉදිරිපත් කළා. ඒ වගේම පසුගිය දිනක පැවති ආණ්ඩු පක්ෂ පොදු ජන පෙරමුණේ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමත් ජාතික සංවිධායකවරයා විදිහට ඒ එතුමාගේ මතේ රැස්වීමේදී සඳහන් කරලා කියලා තිබුණා අපි පුවත්පත්වලත් දැක්කා. ඉතින් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමත් මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපත් සමගේ විශ්වාසය සහ ඒ සුහදතාවය තබාගෙන අපි කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි සම්බන්ධ වුණේ ඒ අයත් එක්ක. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ආණ්ඩුව කවුරු හරි හිතනවනම් මේ පොදු ජන පෙරමුණ තනියෙන් හදාගත්ත ආණ්ඩුවක් කියලා. එහෙම ආණ්ඩුවක නෙමෙයි. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාල ආණ්ඩුවේ හිටියා. ඇත්ත වශයෙන්ම අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපි ඡන්දය දුන්නේ නැහැ. අපි ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒත් අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්දය දීලා අපි එතුමාගේ ආණ්ඩුවේ හිටියා. දැන් මෙතන හැම නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් කරගන්න සහ මේ ආණ්ඩුව පිහිටව ගන්න අපිත් මේකට දායක වුණා. ඒත් අපි මේ අනුන්ගේ ගෙක ඇහිලා අපි ඇතුලේ බලෙන් ඉන්නව නෙමෙයි. ඉතින් අපි අනුන්ගේ එක ඇහිලා බලගෙන ඉන්නවනේ අපිට යන්න කියලා කියන්න පුළුවන්. මේ ගියේ අපිත් හදාගත්ත ගියේ ජනාධිපති වර්ණයේදී ගම්පහ දිස්ත්‍රික්කේ නායකයා විදිහට මම රැස්වීම 495ක් මම තිබ්බා. මම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් එක්ක ගම්පහ දිස්ත්‍රික්කේ තැපැල් ඡන්දදායකයන් 55000ක් හිටියා. පෞද්ගලිකව අපේ පක්ෂයේ ලියාපදිංචි තැපැල්ෙන් තැපැල් ඡන්දදායකින්ට මම දිස්ත්‍රික් නායකයා විදිහට මේ 55000ටම අපි ලිපි යොමු කළා. ඒ පුකල තමයි ජනාධිපති වර්ණයේදී අපි ඒ කාර්යභාරය ඉටු කළේ. ඉතින් එහෙනම් මේ ආණ්ඩුව මේ කවුරුවත් හදපු ආණ්ඩුවක් කියලා හිතේ තියාගෙන ඉතින් එයාට යන්න කියලා කියන්න පුළුවන් මේ ආණ්ඩුව අපිත් හදපු ආණ්ඩුවක්. ඉතින් ඒකින්ද කවුරුවත් කියන වෙලාවට යන්න මේ අපි එහෙම සැදී පැහැදී ඉන්නේ. අපි හදාගත්ත ආණ්ඩුවේ අපිටත් අපි ඉන්නවා. ඒ වගේම අපි තාමත් අපේ නායකත්වය සමග අපේ විශ්වාසය අපි තබලා තිබෙනවා. ඉතින් ඒකින්ද අපි ඒ තීන්දුව තීරණ පක්ෂයක් විදිහට විශේෂයෙන්ම අපි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 දෙනා විතරක් නෙමෙයි. අපේ හැම ග්‍රාම සේවක වසමකම ගමකම අපේ නායකින් ඉන්නවා. අපේ කොට්ටාස නියමිතුව 8000 ගණක් ඉන්න මන්ත්‍රීවරු 1000 ගණක් ඉන්නවා. ඉතින් ඒකින්ද මේ සෑම කෙනෙක්ගේම අදහස් යෝජනා ගෞරවේ ඒ තිබෙන ශක්තිය ඉතින් ඒ ඇයට මේ ආණ්ඩුව වලින් ලැබෙන ඒ වරප්‍රසාද මොනවද ප්‍රදේශයට සේවාවක් කරන්න ලැබෙන දෑ පිළිබඳව මේ සෑම දෙයක් පිළිබඳව බලලා තමා අපි මේ සෑම කරුණක් අනිවාර්යෙන්ම අපි කියලා. ඒ වගේම සෑම දෙයකටම කලින් අපි රට පිළිබඳවත් බලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම වෙලේම අපි රට පිළිබඳව තීන්දුව తీන්න ගත්ත දේශපාලන පක්ෂයක්. ඉතින් නිසා මේ සෑම කරුණක් පිළිබඳවම බලලා තමා අපි අනිවාර්යෙන්ම තීන්දුව తీරන ගන්නේ. දැන් අපි දැක මහින්ද අමරවීර මහත්මිය සඳහන් කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14යි ඊට පස්සේ ඔය විමල් වාසු ගම්මන් පිළ වගේ අමාත්‍යවරුන්ගේ කණ්ඩායම් ගත්තාම ඒ තව 14ක් 15ක් තිබෙනවා ඔක්කොම එතන 30ක් විතර තවත් පොදු ජන පෙරමුණෙන් 40ක් විතර එන්න සූදානමක් තියෙනවා කියලා මොකක් හරි අලුත් කඳවුරක් නිර්මාණය කිරීමේ සීතල ක්‍රියාමාර්ගයක් නිරත වෙනවද ඔබතුමාලා රහස් ක්‍රියාමාර්ගය නෑ ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ඉතිහාසයෙන් මේ ආණ්ඩු ඇත්ත වශයෙන්ම විපක්ෂයේ බිහි වෙන්නේ විපක්ෂයේ දක්ෂතා නිසා නෙමෙයි ඇත්ත කතාව ආණ්ඩුව කරගෙන යන එක තිබෙන අඩුපාඩුකම් නිසා ඒක තමයි ඉතිහාසෙත් සිද්ධ වුනේ ඒකට ආණ්ඩුව ජනතාවට ලබා දීපු පොරොන්දු ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ඉතින් මේවා ඒ බලාපොරොත්තු වෙන ආකාරයට ඉටුවෙන්නේ නැත්නම් කවුරුවත් සීතල යුද්ධ කරන්න දෙයක් නැහැ ඒවා ඉබේම ඇති වෙනවා ඉතින් ඒකින්ද විශේෂයෙන් මම ඒකයි මුලින්ම සඳහන් කළේ මේ හැම දෙයකම ප්‍රධාන දේශපාලන පක්ෂයේ විදිහට දේශපාලන පක්ෂයේ ඒ වගකීම බාරගත යුතුයි ඒ වගකීම හරියට ඉටුවෙන්නේ නැත්නම් මම හිතන්නේ ඔයනි ආකාරයෙන් දේවල් සිද්ධ වීම පිළිබඳව මම හිතන්නේ අපිට මොනම ආකාරයකටවත් වළක්වන්න පුළුවන්කමක් නැහැ එවැනි දේවල් ඉතිහාසෙත් ඇති වුණා වර්තමානයේදීත් අනාගතයේදීත් එවැනි දේවල් සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ එවැනි දේවල් සිද්ධ වෙනවා ඔබතුමාලට විශ්වාසද ඔය 14 එකට ඉන්නවයි කියලා අපි දැනට ඉන්නවා අපි 14 දෙනා එකට අපි ඉන්නවා මොනවා අපි අපි දකින්නවානේ දැන් නිමල් සිරිපාද සිල්වා එමෙතුමා හැම මොකුත්ම කතා කරන්නේ නැහැ නෑ එහෙම කිසිම එකක් නෑ එහෙම කිසිම එකක් නෑ මොනම ආකාරයකටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි බොහොම පැහැදිලිව අපි මධ්‍යම කාරක සභාව කීපයකදීම විශේෂම ඔය මතයේ තිබෙනවානේ ඔය මතයේ තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනේ ආණ්ඩුවේ තනතුරු කරගෙන ඉන්න අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු මේ ආණ්ඩුවේ අනිවාර්යයෙන්ම එල්ලීගෙන අනිවාර්යෙන්ම ඉන්නවා පක්ෂ පාවා දෙනවා යනාදි වශයෙන් විවිධාකාර ඇත්ත කියන එක ඇත්ත. නමුත් අපි ගිය වර මධ්‍යම කාරක සභාව රැස්වීමේදී බොහොම පැහැදිලිව මම්මයි එක යෝජනාව ගෙනාවේ විශේෂයෙන්ම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා ඕනෑම තීන්දුවකට පාර්ලිමේන්තු කණ්ඩායම් විදිහට අපි අපේ එකඟතාවය ලබා දෙනවා කියන ඒ දේ අපි මධ්‍යම කාරක සභාව තුළ බොහොම පැහැදිලිව මම යෝජනා කළේ යෝජනාව අපි සියලුම දෙනා එකඟලා අනුමත කරගත්තේ ඒකින්ද මොනම ආකාරයකටවත් අපි එවැනි ආකාරයෙන් ඒ පරිණත දේශපාලනඥ නිමල් සිරිපාද සිල්වමත්තුමා කියන්නේ අද දේශපාලනඥයෝ දිහා බලපුවහම මං හිතන්නේ ඉන්නවා හැම වෙලෙම අනුන්ට බයිනවා චෝදනා කරනවා දේශපාලන පක්ෂවලට බයිනවා අද සමහර අය ඉන්නවා අනිවාර්යෙන්ම ඒ අයට අනේ බයින එක. ඉතින් ඒක බැනීම අනිවාර්යෙන්ම අවශ්‍ය නැහැ. ඒ නිදහසේ සිටීම තමයි ඒක තමයි පරිණතභාවය. ඉතින් ඒකින්ද ඒ පරිණතභාවය බයින් නැහැ, අරව නැහැ, මේව නැහැ කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ඒකින්ද බයින් නැහැ, ඒ හින්දා මෙතන ඉන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. ඉතින් එතුමාලා පරිණත දේශපාලනඥ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඉතින් අපි මේ විශේෂයෙන්ම නිමල් සිරිපාද සිල්වමත්තුමා මම අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුනේ දවස් ඉඳන්ම අද දක්වාම දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණු යටතේ නිල් පාටින් නියෝජනය කරපු අය. අපි විනාඩියක්වත් වෙන දේශපාලන පක්ෂයකට ගිහිල්ලත් නැහැ. අපි ඉදිරියටත් පොදුජන පෙරමුණට යන්නෙත් නැහැ. සජිබෙට යන්නෙත් නැහැ. කහටත් යන්නෙත් නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් තමයි අපි අපේ දේශපාලනේ අපි අවසන් කරන්නේ. බොහොම පැහැදිලිව. දාර අයියා මල්ලේ කතාවක් කියපු නිසා අයියා වෙන්න නම් ප්‍රධාන මැතිවරණ වලට තරඟ කරන්න වෙනවනේ ජනාධිපතිවරණ අපේක්ෂකෙක් එහෙම නෑ ඉතින් මැතිවරණයක් තිබ්බහම පස්සේනේ ඒ අපේක්ෂකයෝ මේ නම් කරන්නේ ඉතින් ඒ අනුව අපි ඒ සඳහා සුදුසු අපේක්ෂකෝ ඒ වෙලාවට අපි තෝරගන්නවා ඉතින් අපි මේ තාම අපි එහෙම මේ මම ඒකයි සඳහන් කළේ අපි
පොදු අරමුණක් වෙනුවෙන් අපි ඒක රාසි වුණා. අපි ජනාධිපති තුමා අපි බිහි කරගත්ත, අපි ආණ්ඩුවක් හදාගත්තා. අපි තාමත් සූදානම් අපි මේ ගමන ඉදිරියට පොදු අරමුණක් කරා යන්න. ඉතින් ඒක අයියා විදිහට අයියා බලා ගන්න ඕනේ. ඒක යනවද නැද්ද කොහොමද මන්දිර. ඉතින් යනවනම් අපි යනවා, යන්න නැත්නම් අපි ඒ ඊළඟ විකල්ප ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අපි කටයුතු කරනවා. අපි දේශපාලන ප්‍රශ්න සියල්ල නිමාවටපත් කරමින් අද 360 අවසාන ප්‍රශ්නය ප්‍රේක්ෂකයන්ගේ සාමාන්‍ය දැනීම පිණිස, ඇමතිතුමනි, ලංකාවේ මිල පාලනය ක්‍රියාත්මක වෙන භාණ්ඩ වර්ග පහක් කියන්න පුළුවන්. දැන් මෙහෙමයි, අත් වශයෙන්ම දැන් මිල පාලනයක් දැනට සිද්ධ වෙන්නේ මේ ඇන්ටිජන්, ඩෙංගු ඇන්ටිජන් ටෙස්ට් එකයි, ඒ වගේම කොරෝනා වලට PCR එකයි, ඇන්ටිජන් එකයි, වතුර බෝතල්. මේ ටිකට තමයි මිල මේ පාලනයක් තිබෙන්නේ. දැන් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, අත් වශයෙන්ම දැන් අපි වර්තමානයේදී වර්තමාන තිබෙන ආර්ථික ක්‍රමය සහ මෙවැන තිබෙන තත්ත්වයන් තුළ දැන් අපි සීනි මිල පාලනයෙන් ඉවත් වුණා. සීනි මිල පාලනයෙන් අයින් කළා, සීනි විතරක් නෙමෙයි සේරම අපි අයින් වුණානේ. මිල පාලනේ තියෙනවට වඩා හැබැයි දැන් මිල පාලනේ නැතුණාම මිල අඩුයි. ඒකත් අපි කියන්න එපා. මිල පාලනය තියෙනවට වඩා මිල පාලනේ නැතුණු වෙලාවේ දැන් මිල වැඩි. දැන් අද අවසාන ප්�රතිඵලය අද 122යි තොග. තාම හැබැයි වෙළඳපොළට ඒක 145, සුපර් මාකට් වල 139 විතර සුදු සීනි යන්නේ. ඉතින් දැන් මේක නමුත් දැන් තොග මිල ගියේ 160යි 65යි අපි පාලන මිල තියද්දි. එතකොට පාලන මිල අයින් කළා විතරයි අද අර කීප දෙනෙකුට සීමා වෙලා තිබුණු ආනයනේ අද 40ක් 50ක් දැන් සීනි ගේනවා ටික. ඉතින් ගෙන්නලා ඒ කොහොම හරි තරඟකාරීත්වය තුළ වෙළඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම අපි පසුගිය කාල සීමාව තුළදී අත් වශයෙන්ම මිල පාලනයක් කිරීම තුළින් බලාපොරොත්තු වුණු අරමුණු ඉටු වුණේ නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් නමුත් මිල පාලනේ ඉවත් කළා කියලා අපි අහක බලාගෙනම ඉන්න අපි කටයුතු කරන්නේත් නැහැ. සමාගම් වලට ඕන විදිහටම දිගින් දිගටම මිල වැඩි කිරීමක් කරනවා නම් අපි ඒ සෑම මිල වැඩි කරන අවස්ථාවකදීම අපිට ඇවිල්ලා ඒ අයගේ වියදම් පිළිබඳව ඒ විස්තර අපිට ලබා දෙන්න ඕනේ පාරිභෝගික අධිකාරියට. ලබා දීලා ඒ ගණනය කිරීම කරලා යම් කිසි ආකාරයක මිල වැඩිවීම සිද්ධ වෙනවා නම් අනිවාර්යෙන්ම අපි නැවත මිල පාලනයක් ගෙන එන්න මොනම ආකාරයකටවත් අපි පසුබට වෙන්නේ නැහැ. එවැනි අසාධාරණ ආකාරයකට අසාධාරණ ලාභයක් ලබා ගැනීම පාරිභෝගිකය සූරා කිරීමකට ලක් කරනවා නම්, ඉතින් එම නිසා මිල පාලනේ ඉවත් වූ අය කියලා මොනම ආකාරයකටවත් අපි පාරිභෝගික ආරක්ෂා කිරීමේ වගකීමෙන් අනිවාර්යෙන්ම ඈත් වෙලා නැහැ, ඈත් වෙන්නෙත් නැහැ. අනිවාර්යෙන්ම ඒ මිල පාලන ක්‍රියාවලිය වෙන. දැන් සහල් මිල පිළපාලනය අයින් කළා. දැන් අපි සහල් සතොස විශේෂයෙන්ම වෙළඳ අමාත්‍යතුමා ඒ සතොස සම්පකාර මගින් දැන් ඒ සහල් ගැනීමේ මූලික ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා. ඉතින් එම නිසා තවත් විවිධ ක්‍රියාමාර්ග මගින් අනිවාර්යයෙන්ම ජනතාවට ඒ සහන සැලසීම වෙනුවෙන් උපරිම ආකාරයේ වගකීම අපි ඉටු කරනු ලබනවා. අපි සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගිය වන්න ඇමතිතුමාට දෙවින්ම ස්තුතිවන්ත වෙනවාද 360 ආරාධනය පිළිගත්තාට. බොහොම ස්තුතියි. අපි ඒ සුපුරුදු පරිදි සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 ලබන සතියේ හමු වෙනවා. ඔබට සුවදායී රාත්‍රියක්.